Luxury Governor Cutter, brand new DFSK SUV. Sankuna Seema Vin Iha Deshapalane. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් සීමාවෙන් එහා දේශපාලනය සලකුණ දේශපාලන සම්වාදය සමග අපි සජීවීව ප්‍රවේශය ලබා ගන්නවා විශේෂයෙන්ම මැතිවරණයක් ළඟ අපි සිටින්නේ ළඟ කියන්නේ මේ ළඟම නෙමෙයි කෙසේ වෙතත් පාර්ලිමේන්තු මේ පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කර තිබෙන වෙලාවක් දින ප්‍රකාශයට පත් කර තිබෙන වෙලාවක් ඒ අතරේම මැතිවරණය පැවැත්වෙයිද නැද්ද වගේ කාරණා පිළිබඳවත් සංවාදයක් පවතින අතරවාරයේ අද සලකුණ සඳහා අපි ප්‍රවේශයක් ලබා ගන්න විශේෂයෙන්ම කතා කළ යුතු සහ කතා කළ හැකි කාරණා රසක් සමග සිට හරි ඔබ දන්නවා කවුද අද සලකුණ සඳහා සහභාගී වන්නේ කියා ඔව් හඳුනා ගැනීමට පෙර ආතුව මගේ සුපුරුදු ලෙස මිතුරන් දෙදෙනා වෙත යමු මුලින්ම මදුෂාන් ද සිල්වා එවම මදුෂාන් අයවන් චමදිත සුබ සන්ධ්‍යාව ඒ වගේම කලින්දු විදානගේ අයවන් කලින්දු අයවන් චමදිත සුබ සන්ධ්‍යාව අද සලකුණ සඳහා සහභාගී වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක වගේම හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතායි. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. ටික කාලකට පසු අපි නේද අපි මෙම හමුවන්නේ එක පැත්තකින් අරගල වලින් පස්සේ අපි හමුුනේ අවසන් වතාවට අයවැයෙන් පස්සේ හරිනේ. අයවැයෙන් පසුව පළමු සංවාදය වශයෙන් තමයි හමු වෙන්නේ ඊට පස්සේ කාලය ගොඩක් දේවල් වෙනස් කරලා තියෙනවා කාලය සැලකිය යුතු වෙනස්කම් ගණනාවක් සමග තමයි බැසිල් රාජපක්ෂ මහතා මේ පුටුවේ නැවත වාඩි කර තිබෙන්නේ අපිත් සමග සංවාදයට හරි අපි සාකච්ඡාව ආරම්භ කරමු දැන් මේ රට මුහුණ පා තිබෙන ආර්ථිකමය ප්‍රශ්නය මේ රට මුහුණ පා තිබෙන දේශපාලනමය ප්‍රශ්නය මේ රටේ හිටපු මුදල් ඇමතිවරයෙක් තීරණාත්මකම අවධියක් වශයෙන් මගේ ඍජු ප්‍රශ්නය මේ අපි මූණපාන ප්‍රශ්න පත්‍රයට ඇහුවොත් පත්‍රයක අද අර ටික නෑ මේක නෑ පොර නෑ බේට් ටික නෑ රාජපක්ෂ පවුල සහ රාජපක්ෂ පාලනය කොයිතරම් ප්‍රතිශතයකින් මේ ප්‍රශ්න වලට වගකිව යුතුයි කියලා ඔබ විශ්වාස කරනවද? සමදිත මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා ඔබටත් ඔබ දෙපළටත් මදුසන්ටත් කල්දුටත් ඒ වගේම මුළු මහත් හිරු නාලිකාවටම මට මේ අවස්ථාව ලබා දීම මොකද මේ වෙලාව උඟ දෙනෙක් බලාගෙන ඉන්නවා තමුන්ගේ තීන්දුව තව දවස් 31ක් වගේ තියෙන්නේ 31 ඇතුළතදී තීන්දුව ගන්න අවස්ථාව ලැබෙනවා ඒ අවස්ථාව ලැබුණම ඒක කොහොමද ගන්න කියලා කල්පනා කරන්න ඉතින් ඔබ අහපු පළවෙනි ප්‍රශ්නේ තමයි මම හිතන්නේ තාම හැමෝටම තියෙන ලොකුම ප්‍රශ්නේ. හැබැයි මම පැහැදිලිව කියන්න ඕන මම මුදල් ඇමති ධුරයේ මාස 8යි ගත කරේ. මට හැකි ශක්තියෙන් මම ඒකට මේ රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් කටයුතු කරා. පුළුවන් තරම් උත්සාහ කරා ඒක මේ වෙන්න. හැබැයි ඒකම මම කියනවා මේ සියල්ල තුල රාජපක්ෂවරු සහ ඔවුන්ගේ නායකත්වයෙන් යුත් රජයන් හැම වෙලාවෙම මේ රටේ ආර්ථිකය දේශපාලන වශයෙන් වගේම මේ රටේ අඛණ්ඩතාවය ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට මුල් තැන දීලා කටයුතු කරා. ඒ කටයුතු කිරීමේදී විශේෂයෙන්ම ඔබ දන්නවා මේ රටේ අද කවුරුත් නිදහස් භුක්ති විඳින්නේ ජාති ආගම් කුල ප්‍රදේශ භේදකින් තොරව එදා ඒ ත්‍රස්තවාදයේ නැති කරලා ආරක්ෂාව මේ රටේ ජනතාව ලබා දීම තුළ විශාල ආර්ථික වශයෙන්ුත් ලොකු වාසියක් වුණා වගේම ඒ තුලින් අපේ සංචාරක ව්‍යාපාරයට විශාල රුකුලක් වුණා ඒ වගේම රටේ සංවර්ධනය ආයෝජනයට විශාල රුකුලක් වුණා ඒ කාලය තුළ ආර්ථික වර්ධන වේගය වැඩි කරන්න පුළුවන් වුණා මේ වගේ නොඑක් දේවල් කරද්දී නමුත් අපේ අඩුපාඩු යම් හේතුවක් නිසා ජනතාව තීන්දුවක් ගත්තා එදා වෙනස් කරන්න ඒ තීන්දුවෙන් පස්සේ යම් යම් අමාරුකම් ලැබුණා රටේ තාමත් ඒ අමාරුකම් දිගටම තියෙනවා විශේෂයෙන්ම මේ මෑතක ඔය අරගලයේ මතක් කරමු නිසා චමුදිත අරගලය ක්‍රියාත්මක වීමත් එක්ක හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉවත් වෙනවා ඔබතුමාගේ පෞද්ගලික සහ දේශපාලන මතය මොකක්ද ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මේ මොහොතේ ඉවත් විය යුතුද නැද්ද ඔහුට මේ තත්ත්වය පාලනය කරගන්න තිබ්බද මේක බැරෑරුම් ප්‍රශ්නයක් අර මං කිව්වාගේ ඉතින් ඒක ඔක්කොම කියන්න පුළුවන් වූ අස්නවිය යුතුයි කියලා, ඒ වගේම මේක පාලනය කරන්න පුළුවන් කියලා, ඒ වගේම ඒ සියල්ලටම අනිත් පැත්තට පිළිතුරු දෙන්න පුළුවන්. නමුත් එකක් මතක තියාගන්න, ගෝඨාභය රාජපක්ෂ පැතුමා සහ අපේ රජය තීන්දුව කරලා තිබුණේ අපේ ජනතාවට හිරිහැරයක් නොකර කරන්න පුළුවන් උපරිමය අපි කරමු, කරලා යම් විදියකින් ජනතාව අපිව එපා කියලා ප්‍රතික්ෂේප කරනවා නම් අපි මේක ඉවත් වීම වඩා හොඳයි. ඒ කියන්නේ 89 ලක්ෂයක් විධායක තියාගෙන මේ ප්‍රශ්නේම කොටසකට එකතු කළොත් තියාගෙන එදා ගෝඨාභය රාජපක්ෂ එහෙම යා යුතුව තිබුණු කෙනෙක් කියලා ඔබ විශ්වාස කරනවද? නෑ, යා යුතුව තියනවද නැද්ද කියන එක ජනතාව අද මං හිතන්නේ මේ ලබන 9 වෙනිදා තීන්දුව කරයි. ඉතින් ඒක තමයි උරගා බලන්න ඕනේ. ඇත්තටම ඒ අරගලය තුලින් ජනතා හඬ දාවේ නැත්තම් වෙනත් අයගේ ඇත්ත හඬක්ද එහෙම නැත්තම් සත්‍ය හඬක් නෙවෙයිද කියන එක. ඒ කියන්නේ සත්‍ය හඬක් වෙන්න පුළුවන් එක්තරා සීමිත කොට්ටාසයක. මේ විනාඩි කීපය ඇතුළතම ඔබතුමා මේ දවස් 31කින් අපි උරගා බලනවා කියන කතාව දෙපාරක් කිව්වා. විනාඩි කීපයක් ඇතුළත සාමාන්‍යයෙන් රාජපක්ෂ පවුලට 9 ඉලක්කම නපුරු ඉලක්කමක් විදියට තමයි සලකන්නේ. මේ මැයි 9 වෙනිදා අගමැතිවරයා යනවා. ජූනි 9 වෙනිදා මුදල් ඇමතිවරයා යනවා. ජූලි 9 වෙනිදා සහෝදරයා ජනාධිපතිවරයා යනවා. ඡන්දේ මාර්තු 9 වෙනිදා තියෙනවා. සාමාන්‍ය රාජපක්ෂ පවුලට 9 නපුරුද එමෙත ග්‍රහචාරය තියෙන්නේ? අපි ඒව වැඩි එච්චර මේවන්නේ නැහැ. හැබැයි 9ක් කියන්නේ ඒක ගණන් හදුවාම අනිත් පැත්තෙන් 69 කොහෙන් හැදුවත් එකතුවක මොන විදියෙන් බැලුවත් ඔය එකතු කරලා බලුවම 17යි 2023 පෙබරවාරි මාර්තු 9 වෙනිදා එකතු කරලා බලන්න 8 නෙවෙයි දෙන්නේ කියලා. එකතුව නෙමෙයි. දැන් ඒකතුව නෙවෙයි කියන්නේ. 8 බලන ක්‍රමයට ඉලක්කම් බලනකොට හරි. කෙසේ වෙතත් දැන් මේ දැන් ජූනි බලන්න, දැන් ජූනි 9, මැයි 9, ජූලි 9 ගිය අවුරුද්දේ මාර්තු 9 ඔබතුමා දැන් මේ විනාඩි කීපෙට දෙපාරක් කිව්ව 31 දවස් 31කින් බලය උරගා බලනවා. 9 රාජපක්ෂුරුන්ට මොකද හිතෙන්නේ? රාජපක්ෂුරු සාමාන්‍ය ජ්‍යොතිෂය උවට ගොඩාක් මේ කිට්ටු නිසා නපුරු ඉලක්කමක් විදිහට සලකනවාද? බය නැද්ද 9 වෙනිදාට? මේ දිනේ දෙන ගන්නකොට එහෙම අපේ කිසිම බයක් නැහැ. අපි ජනතාවට තමයි බය නම් බය වෙන්න ඕන. ඉතින් අපි දිනවලට ඉලක්කම් වලට බය වෙන්නේ නැහැ. ඒ වගේම හිටපු මුදල් ඇමතිතුමනි, දැන් ඔබතුමා පහුගිය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලෙත් ඔබ මුදල් ඇමති ප්‍රබල තනතුරක් සහ ඔබ කොහොමත් රාජපක්ෂවරුන්ගේ දේශපාලන ඉතිහාසය තුළ ඔබ ප්‍රබල සලකුණක්. දැන් මේ කියන කාරණේ ඇතුළේ දැන් ඔබ කිව්වා අපි තීරණය කළා තිබුණේ ජනතාවට හිරිහැරයක් නොවෙන්න පුළුවන් තරම් මේක කරනවා, බැරි වුණොත් අපි මේ ක්‍රියාමාර්ගයට යන්න ඕනේ කියලා. මම ඔබෙන් අහනවා, දැන් ගෝඨාභය රාජපක්ෂ ඔබ මුදල් ඇමති ධූරය, මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරය දරපු රජය කළ යුතු හොඳම ක්‍රියාමාර්ග දේ ගත්තේ ඔබ ආපහු හැරලා බලද්දී. මොකද බරපතල විවේචනයක් තියෙනවා. පොහොර සම්බන්ධයෙන්, IMF එකට යොමුවීම සම්බන්ධයෙන් සහ ගත්තු ඇතැම් තීරණ තමයි මේ එළවගෙන ඇවිල්ලා පෝලින් දක්වා වර්ධනය වෙලා අර ඔබ කියපු යනතනට ආවේ කියලා. ඒ සම්බන්ධයෙන් ඔබට අද තියෙන ස්වයං විවේචනය මොකක්ද? මම මුලදිත් කිව්වා මේ මුදල් ඇමතිවරයා හැටියට මේ මාස 8 මට ගන්න පුළුවන් අවංකව මේ රටේ ජනතාව වෙනුවෙන් කරන්න පුළුවන් හැම උත්සාහයක්ම ගත්තා. ඒවා සමහර ඒවා ඒ කියන්නේ මාස 8 ඇතුළත ගැන විතරයි කතා කරන්නේ එහෙමද? ඔව්. දැන් ඔබතුමා මුදල් ඇමතිවරයා වෙන්නේ, ඒ කියන්නේ බහුතර රටේ ජනතාවේ කතාවක් ගියා කොයිතරම් බලන්න බල සම්පන්න චරිතයක් වෙන්න ඕනද? ඒ කියන්නේ තමන්ගේ පොරවැසි භාවය වෙනස් කර ගන්නවට වඩා ලේසියෙන් ව්‍යවස්ථාවක් රටක වෙනස් කරලා ඇවිල්ලා මුදල් ඇමතිවරයා වෙච්ච කෙනෙක්. එහෙම කෙනෙක් ලෝක ඉතිහාසෙම නැහැ. ඒ හින්නේ මේ බැසිල් රාජපක්ෂ කියන මේ වගේම ඉතිහාසයේ කවදාකවත් පාර්ලිමේන්තුවෙන් දෙපාරක් තමුන්ගේ මේ ඡන්ද බලය නැති කරපු අවස්ථා පුද්ගලෙකුත් නැහැ. ඒකත් කියන්නේ මගේ 18 19 මගේ ප්‍රශ්නේ මේකයි. ඉතින් තියුන්නේ නැහැ එහෙම එකක්. මගේ ප්‍රශ්නය දැන් මොකද අපි මේ ඔබතුමා මේ අරගල කතාවේ සිරිමාව මැතිණියගේ ප්‍රජායිතිය නැති කරා එකපාරයි. ඒ කියන්නේ සිරිමාව මැතිණියගේ ප්‍රජායිතිය අහෝස කිරීම සහ බැසිල් රාජපක්ෂයට පාර්ලිමේන්තුවේ ඒමට තියෙන මාර්ගය බලන්න බාර මම ඉතරන්නේ 4 දෙනෙක් කියලා. ඔය මැතිරේ හැබැයි ද්විත පුරවැසි භාවයක් සහ ඇමරිකන් පුරවැසි භාවයක් තිබිලා නෙමෙයිනේ. එතන ඇතුලේ වෙන මොකක් හරි එකක් දේශපාලන පලි ගැනීම ජර්ජර් මෙතනක් තිබුණේ එවැනි තත්ත්වයක්. ඔය 18 නිවස්තාව සංකල්පන මම හිතන්නේ එතන මුල් පාර නම් තනිකරම දේශපාලන. ඒක බැසිල් බීතිකාව. මම ඉතරන්නේ මහින්ද රාජපක්ෂ බීතිකාව, ගෝඨාභය රාජපක්ෂ බීතිකාව, නාමල් රාජපක්ෂ බීතිකාව මේ 4 දෙනාටම එක වගන්තියකින් ඒ සංශෝධනයෙන් ඉවත් කරා. මේ බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිතුමා ඔය පුටුවේ වාඩි වෙච්ච බොහෝ අය කියපු කතාවක් තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ ගැව්වට වඩා කිසියම් අභ්‍යන්තර කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් වශයෙන් තමයි ඔහුට යන්න සිද්ධ වුණේ. ඔය පුටුවේ වාඩි වෙච්ච බොහෝ අය ඔය කතාව කිව්වා. ගෝඨාභය රාජපක්ෂ ඇහුවා මේ බුද්ධ්‍යංශ වලින් දැන් මොකද තත්ත්වේ? සර් 5000ක් විතරයි කියලා කිව්වා. බලනකොට ලක්ෂ ගාණක් කඩාගෙන ආවා. දැන් මොකද තත්ත්වේ කියලා ඇහුවා. නෑ ප්‍රශ්නයක් නෑ. පස්සේ ගෝඨාභය රාජපක්ෂ ටීවී එක ජනාධිපති මන්දිරේ ඕන් කරලා බලනකොට වට කරලා. එතකොට තමයි ඔහු බිරිඳත් සමග බෑග් එක අරගෙන අර නැවට ගියා කියලා කියන්නේ. ඒ නිසා ඇතැම් තානාපති කාර්යාලවල අභ්‍යන්තර සාකච්ඡා සිදු වූ බව, ආරක්ෂක අංශ මේ පිටුපස කුමන්ත්‍රණයකාරීව සිටි බව, මේ එන්න තියෙන හමුදාමය තොරතුරු වැළැක්වූ බවට සහ මෙය පැහැදිලිව ගෝඨාභය බලෙන් පැන්නීමේ කුමන්ත්‍රණයක් සිදු වූ බවට අවස්ථා ගණනාව විශේෂයෙන්ම මේ වේදිකාවේ වාඩි වූ බොහෝ අය අදහස් පළ කළා. සාක්ෂි සාධක සහිතව ඔවුන් මෙම ඇත්තට දැක්කා. ගෝඨාභය රාජපක්ෂ අන්තිම වෙලාවේ දුන්නු කිසිම උපදේශයක් ඒ වෙලාවේ ආරක්ෂක අංශ විසින් ක්‍රියාත්මක කළේ නැහැ කියන කාරණාව පිළිබඳව මොකක්ද ඔබේ අදහස? ඔබ හොඳටම දන්න කෙනෙක් මේ කාරණාව පිළිබඳව. ඔය සිද්ධිය වෙන වෙලාවේ කියන්නේ මම එතුමත් එක්ක හිටියා. ඔය ටීවී එක දාන වෙලාවෙත් හිටියා. නැවට යන වෙලාවෙත් හිටියා, නැවෙත් හිටියා පැය 24ක්. ඒ නිසා මම ඔය සිද්ධිය හොඳටම දන්නවා. ඒ සිද්ධියෙන් මේක තීන්දුව කරන්න බෑ. හැබැයි සමස්ත ජනතාවගේ මේ රටේ 69 ලක්ෂකගේ තීන්දුවට අභියෝග කිරීමේ අවශ්‍යතාවයක් විශාල පිරිසකට තිබිච්ච බව නම් පැහැදිලි. මෙතන වාඩි වෙච්ච නගපු කාරණාවත් තුළ තිබෙන බරපතල දෙකක් තිබුණා. එකක් තමයි මේ රටේ තිබුණු ප්‍රබල තානාපති කාර්යාලවලට උමනාවක් තිබුණා කියන කාරණේ. අනෙත් එක අපේ රටේම ආරක්ෂක අංශවල යම් යම් පුද්ගලයින්ටත් මේ රටේ නායකයා වීමේ සිහින යම් යම් දේවල් නිසා ඔවුනුත් ඒකට හවුල් වුණා කියන එක. ඒතර බරපතල කාරණා තමන්ගේ රටේ තමන්ගේ සේනාධිනායකයා ආරක්ෂා කරගන්නට ආරක්ෂක අංශ හා යම් යම් පිරිස් උමනාවක් කරේ නැහැ කියන එක බරපතල කාරණා. දැන් මේ 9 වෙනිදා මුලින්ම අගමැති මගමැතිතුමාගේ කාර්යාලයේ ඉඳලා මේ අරලියගහ මන්දිරේ ඉඳලා එනකොට ගෝඨාභය රාජපක්ෂ මහත්මයා උපදෙස් දුන් බව කියනවා එන්න දෙන්න එපා කියලා. රමේෂ් පතිරණ එතන ඉඳලා පළවෙනි මුල් වතාවට කිව්වා මම හිටියා උපදෙස් දෙනකොට. හැබැයි ඔහුගේ උපදෙස් ක්‍රියාත්මක වෙලා ජනාධිපතිගේ උපදෙස් සේනාධිනායකගේ ක්‍රියාත්මක වෙලා තිබුණෙත් නැහැ. ඇයි? ඒ විතරක් නෙමෙයි එතුමා දැන් අර ඇමතිවරුන්ගේ නිවාස ගිනි තැබීමේ සිද්ධීන් ගනිද්දී අපි දැක්ක එක එක වෙලාවල් වලට තමයි දිවයිනේ එක එක ප්‍රදේශ වලට මේ සිද්ධීන් ඇති වෙන්නේ. ඒ තත්ත්වයන් පාලනය කරන්න ඕනෑ තරම් වෙලාව කාලය තිබුණා. නමුත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනුන්නේ ජනාධිපතිවරයා ඕඩර් එක දුන්නත් කියන එක සම්බන්ධයෙන් අදහස් පළවුවා. මම හිතන්නේ මේ පිළිබඳව ගෝඨාභය ජනතුමා ජනාධිපතිවරයෙන් ඉවත් වෙන්න ඉස්සෙල්ලා ඉහළම මට්ටමේ කමිටුවක් පත් කරා. හිටපු හමුදාපතිවරු, ගුවන් හමුදාපතිවරයෙක්, නාවික හමුදාපතිවරයෙක් දැන් ඊටත් ඉහළ තත්ත්වවලට පත් වෙච්ච දෙපොලක් සහිත කමිටුවක් පත් කරලා ඒ කමිටු වාර්තාව ජනාධිපතිතුමා බාර දීලා තියෙනවා. ඒක අපේ ආණ්ඩු පක්ෂයේ മന്ത്രിවරු වැඩි සංඛ්‍යාවක් අත්සන් කරලා දීලා තියෙනවා ඒක ඉදිරිපත් කරන්න කියලා. ඉතින් ඒ කමිටු වාර්තාව තියෙන නිසා මම මේ ගැන කතා කරන්නේ. මේ කමිටු වාර්තාවේ අන්තර්ගතය ඔබතුමා දන්නව ඇතිනේ? නෑ මම දන්නේ. මොකද මේ කමිටු වාර්තාව එළියට දෙන්නේ නැත්තේ මෙන්න මේ කමිටු වාර්තාව එළියට දෙන්නේ නැත්තේ. දැන් ඔබතුමා පොදු ජන පෙරමුණ යෝජනය කරන බහුතරයක් දෙන අසංකල්ප ඉල්ලීමක් කරලා තියෙනවා. ඒත් වාර්තාව එළියට දෙන්නේ නැත්තේ. මේක ඊටාම සංවේදී. ඔය අපි කතා කරන කාරණා මේ දැන් මදුෂාන් මතු කරා සමහර අයට එක එක දේශපාලන අරමුණු ඊළඟ රාජ්‍ය නායකත්වයේ මේ අරමුණු මේ මුදුන් පමුණුවා ගැනීම උදෙසා මේ කරපු රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්ද ගෝඨාභය රාජපක්ෂ බලෙන් පැන්නීම කියන කතාව? මේවා මේ වාර්තාවේ තියෙනවා. ඒ නිසා මේක එළියට දාන්නේ නැහැ කියන කතාව පිළිබඳව මොකද්ද මේක ඇත්ත? ඒක ඉතින් ඒ අවශ්‍යතාවයක් තිබිච්ච පිළිස දැනගන්න ඕන. හැබැයි දේශපාලන වශයෙන් විග්‍රහ කරොත් මට පේන්නේ මේ රටේ ජනතා මතයට පිටින් මේ රට හසුරවන්න අවශ්‍ය පිරිසක් අපි ඔබතුමාගේ මෙහෙම ජාත්‍යන්තරය තුල ඔබතුමා ඇවිල්ලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට වඩා දේශපාලන භූමිකාය තුල හිටපු කෙනෙක්නේ. ඔබතුමාට පොදු සංවේදීතාවයේ අනිවාර්යයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට වඩා මේ මොහොතෙත් තියෙන්නට ඕනේ. දැන් අපි හිතමුකෝ ඒ වාර්තාව හෝ ඒ ආදාළ කාරණා පොඩ්ඩක් පැත්තකින් තියමුකෝ. බැසිල් රාජපක්ෂ කියන දේශපාලනය පිළිබඳව මේ කියවීමක් තිබෙන ඔබට අපි මේ අහපු කාරණේ ගැන යම් කුමන්ත්‍රණයක් සමහරුන්ගේ සිහින සමහර ඕඩර්ස් පිළිපැද්දේ නැහැ කියන කාරණේ පිළිබඳව ඔබට තියෙන දැක්ම මොකක්ද අපි report එක පැත්තකින් තියමුකෝ මගේ දැක්ම නම් ජනතාවගේ දැක්ම ජනතාව මේ වෙලාවේ ඒ ගැන පැහැදිලි තීන්දුවක් දෙන්න ඕන අපි 69 ලක්ෂය නැත්තම් අපේ ඉන් කොටසක් හෝ වැඩි බහුතරය ගෝඨාභය ජනාධිපතිතුමා හෝ ඒ විතරක් නෙවෙයි අමතක කරන්න එපා අපේ පක්ෂයේ නායකයා පරමාදර්ශී නායක මහින්ද රාජපක්ෂ අගමැතිතුමෙන් අයින් කරා අපේ දිස්ත්‍රික් නායකෝ 11 දෙනෙක් කැබිනට් මණ්ඩලයෙන් අයින් කරා ඒ දිස්ත්‍රික්කයේ ඉහළම මනාප ගත්ත කට්ටිය මාව මුදල් ඇමතිකමෙන් අයින් කරා ඉතින් ඒ වගේ ගොඩාක් කට්ටිය වෙනස් කරපු අවස්ථාවක්. අපි ආපු ප්‍රශ්නෙට ඔබතුමා උත්තර දුන්නේ විටින් විට පුන පුන ඇහුවත් ඔබතුමා කිව්වේ මේ 69 ලක්ෂයෙන් තිබුණු විරෝධය තමයි මතු වුණේ කියන එක. නමුත් අපේ 69 ලක්ෂය තිබුණාද කියන එකයි මට හොයාගන්න ඕනේ. ඔබතුමා කියන්නේ ගුරගා බලන්න ඕනේ කියලා නම් වෙන්නේ දැන්. ඔව් නෑ ඔය දැන් අපි දැන් ඇහුවේ මේ මේක කුමන්ත්‍රණයක්ද කියන කතාවනේ පුන පුන. ඔබතුමා කිව්වේ මේ හිටපු ජනතාවගේ ඇත්ත විරෝධයක් තිබුණා. ඒක කියනවා ඇත්ත විරෝධයකුත් තියෙන්න ඕනේ නැත්තම් ඔය තරම් ඒ කියන්නේ පිරිසකගේ හෝ නමුත් අපේ ප්‍රශ්නේ මෙහෙමයි මේ ලෝකයේ බලන්න අරාබි වසන්තය වගේ එකක් ලිබියාවේ තිබිච්ච තත්ත්වය ප්‍රශ්න තියුන්නේ නැහැ ලිබියාවේ ඇත්තටම ජනතාවට උන්ට අවශ්‍ය නිවසක් රජයේ විසින් හදලා දීලා තිබුණා වාහනයක් දීලා තිබුණා ඕනම අධ්‍යාපන ලෝකයේ ඕනම විශ්වවිද්‍යාලයක ගිහිල්ලා අධ්‍යාපනය ලබන්න මුදල් රජයෙන් සැපෙව්වා. ඒ වගේම ඕනම ඉස්පිරිතාලකින් බෙහෙත් ගන්න පුළුවන් ලෝකයේ හොඳම ඉස්පිරිතාල වලට යන්න තිබුණා. ඒත් මහපාරේ බොක්කක් ඇද ගඩාබියෝ මරලා දැම්මා. ඒ වගේම ලිබියාවේ ඊළඟට බලන්න ඉරාකේ සදාම් හුසේන්ව බලයෙන් පහ කරා. ඉතින් එවෙලෙත් ජනතාව නැකිට්ටා. ඉතින් මේ ජනතා නැකිටීම් සමස්ත ජනතාවගේ නැකිටීමක් නොවෙන්න පුළුවන්. සිද්ධ වුණා මේ ප්‍රශ්න නිසා අවසානයේදී වෙනත් පැත්තකට කවුරු අරන් ගියා කියලාද ඔබතුමා චෝදනාවක් කරා? නෑ, ඒ නැකිටීම පවා සැලසුම් කරන්න පුළුවන් එක්තරා පිරිසකට. මාව මෙහෙම ඇහුවොත් හිටපැමතුමා දැන් ඔබ ඊටාම උපක්‍රමශීලී උත්තරයක් දුන්නා කියලා මම විග්‍රහ කරොත් මට මෙහෙම කියන්න බලද අපි අහන ඔබතුමාගෙන් කුමන්ත්‍රණයක් සම්බන්ධ හිටපැමතුමනි මෙහෙම එකක් වුණා දැන් මේ කුමන්ත්‍රණයක් වෙන්න පුළුවන්ද සමහරු පිට මාර්ග වලින් යම්කිසි ඉලක්කයකට ගියා යන්න උත්සාහ දරලා ඒ දිහා ක්‍රියාදාමයක් වෙන්න පුළුවන්ද මෙතන වාඩි වෙච්ච ගොඩක් අය කිව්වා කියලා චමුත්තත් කිව්වා එතකොට දැන් ඔබ ඒකට දෙනවා ලිබියාව සම්බන්ධයෙන් උත්තරයක්. දැන් මෙහෙම එකක් තියෙනවා. ලෝකයේ විවිධ රාජ්‍යයන් තියෙනවා. කතෝලික රාජ්‍යයන් තියෙනවා, මුස්ලිම් රාජ්‍යයන් තියෙනවා, බෞද්ධ රාජ්‍යයන් තියෙනවා. හැබැයි තවම ලෝකයේ බෝන ගේට් ආගම අදහන කණ්ඩායමට රාජ්‍යයක් නැහැ. ඉතින් ඒ කට්ටිය සැලසුම් කරලා තියුණා ඒ බෝන ගේට් රාජ්‍ය ශ්‍රී ලංකාව විය යුතුයි කියලා. හදේ එම තමයි පහසු කියලා එක් කණ්ඩායම මම දන්න විදියට ඒක මගේ සැලසුමක් තිබුණා මම අපේ දේශපාලන සැලසුම් වල අපිට පෙන්විච්ච එකක් තමයි එහෙම කණ්ඩායමක් හිටියා ඊළඟට තව කට්ටියක් හිටියා අපි මේ රටෙන් ත්‍රස්තවාදය තුරන් කරපු නිසාත් ඒ ත්‍රස්තවාදයට උදව් කරපු කණ්ඩායම් සහ යම් යම් විදියක ජන කණ්ඩායම් ඒකට සම්බන්ධ වෙලා තිබුණා ඊළඟට පාස්කු ප්‍රහාරය නිසා පොදුවේ රජයත් එක්ක තරහ වෙච්ච තවත් කණ්ඩායම් හිටියා ඒ වගේම තව විශාල පිරිසක් හිටියා කොවිඩ් මේ කාලේ ආදාහනය කරන්න නොදීපු නිසා තරහ වෙච්ච පිරිසක් හිටියා ආගමික කොටසක්. ඉතින් මේ විදිහට ප්‍රශ්න එතකොට අර ඔබ මුලින්ම කිව්වාගේ පොහොර කාබනික පොහොර ප්‍රශ්නය නිසා ඇතිවෙච්ච ප්‍රශ්නේ තිබුණා. ඉතින් ওই කොටස් ගොඩාක් හිටියා. ඒ දෙවෙනි කණ්ඩායම ඒ කොටසුත් එකතු වුණා. ඊට අමතරව තව මං හිතන්නේ තවත් විනාශකාරී පිරිසක් තුන්වෙනි පෙළ හැටියට හිටියා. ඒ කියන්නේ අපි දන්නවා ලෝකේ පොල් පොට් පාලනය වගේ ඒවා ඇති වෙච්ච වෙලාවේ ඒ කට්ටිය විශාල පිරිසක් ඝාතනය කරා. විශාල දේපල වත්කම් නැති කරා. එහෙම හිතන කට්ටියකුත් ඉන්නෝ. ඔය කියන කණ්ඩායම් කිසිවක් විශේෂයෙන් ඔබතුමා උදාහරණ දෙකක් ගත්ත එකක් ලිබියාව සහ එකක් ඉරාකය. දැන් මේ දෙකේම රාජතාන් පාලනය වෙනස් කරන්න බටහිර රටවලට අවශ්‍යතාවයක් තිබුණා. ඒතර මේ ලෝකේ දරුණුම ත්‍රස්තවාදී සංවිධානය පරාජය කරපු මේ පාලනය හිටපු ඉන්න වෙලාවක ඒ ආරක්ෂක ලේකම්වරයා ඉන්න වෙලාවක බුද්ධංශ වලට ඔය බෝන් අගේන් කණ්ඩායම් ඉන්න බව, පොල් පොට් පන්නේ කණ්ඩායම් ඉන්න බව සහ විවිධ සංවිධානාත්මක පිරිස් ඉන්න බව තොරතුරු ලැබිලා තිබුණේ. කාර්ය පුදුමයිනේ. ඒ මන් දන්නේ ජනාධිපතිතුමා ලැබුණද නැද්ද කියලා අපි පක්ෂයක් හැටියට අපි දැනගෙන හිටියා මේ කණ්ඩායම. ඒතර එහෙමනම් පක්ෂයක් හැටියට දැනගත්ත දේ ජනාධිපතිතුමාත් සමගවත් ආරක්ෂක කමිටු මණ්ඩලය රැස්වීමකවත් මෙම අවධානමක් තියෙනවා. බෝනගෙන් කණ්ඩායම රාජ්‍යයේ බලය අත්පත් කර ගැනීමේ අරමුණක් තියෙනවා. ජනතාව විටින් විට මේ විශේෂම ආගමික නායකයෝ කීප වතාවක් කියලා තිබුණා මෙහෙම වැඩපිළිවෙලක් යනවා කරුණාකරලා මේ කරලා. දැන් කල්පනා කරන්න මේ ළඟදී ඔබ දන්නවා පුද්ගලයෝ ලංකාවේ ශ්‍රී ලාංකික රාජ්‍ය නායකයෝ දෙදෙනෙක් මහින්ද රාජපක්සත් ගෝඨාභය රාජපක්සත් තව හමුදා දෙකක සෙබලොන් දෙන්නෙක්ව කැනඩාවේ දේපල මේව කරා. දැන් ඒකේ මොකක්ද ඒකේ චෝදනාව? දූෂණ චෝදනාවක් නෙවෙයි. දැන් ඔය මාකෝස්ට අනික් කට්ටියට එහෙම දූෂණ චෝදනා තමයි තියුනේ. ඒ කට්ටියගේ දේපල මේව කරේ. මේක කරේ මේ රටේ ජනතාවට විශාල වශයෙන් බෝම්බ පුරවලා ඝාතනය කරලා රටේ මේ නීතිය කඩලා මහා බැංකුවද ගුවන් තොටුපළටද හැම තැනද අහිංසක මිනිස්සු ඝාතනය කළා. බස් බෝම්බ තියලා දුම්රිය බෝම්බ තියලා අන්නේ ඒවා නතර කරපු දෙදෙනෙක් හැටියට තමයි මේ චෝදනාව තියෙන්නේ. ඒ කියන්නේ මේ ත්‍රස්තවාදීන්ව නීතිය අභිබවලා ගිහිල්ලා මේක පාලනය කරා කියලා. එහෙම නැතුව මේ දූෂණ චෝදනාවක් අරව මේව නෙවෙයි. දැන් අනිත් ඔය රාජ්‍ය නායකයන්ට හැමෝටම රටෙන් පිටමහන් කරලා ඉන්නකොට දේපල රාජසන්තක කරන්න එක එක රටවල් වලින් කරා. එහෙම තියුණා. ඒවයි ඒ ඔක්කොම තියුණ දූෂණ චෝදනා. දූෂණ චෝදනා තප්පර කීපයක් දෙන්න. එතකොට මම තප්පර කීපයක් දෙන්න ඔබතුමාට අවස්ථාව දෙනවා. අපි වෙලාව බලමු. ඔව්. ඉතින් මේක මං කියාගෙන ආවේ මේ වගේ හොඳටම තේරෙනවා තව රටවල් මේව කරාම දැන්ට ජාත්‍යන්තර සංවිධානවල UN මානව හිමිකම් කවුන්සිලේ ආදී වේදී කතා කරන්නේ ඒවා. එහෙම නැතුව අපිට දැන් අපිට තියෙන චෝදනාවල ඒක. එතකොට ඒ පිරිස විශාල කේන්තියකින් ඉන්න බව තවමත් පේනවා. එතකොට දැන් අපි ඔය තත්ත්වය දැක්කනේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේ හැසිරීම. ඒ කියන්නේ යුද්ධය 2009 අවසන් කිරීමෙන් පස්සේ ඉඳලාම මේ තත්ත්වය අපි දැක්කනේ. දැන් මැයි ඉතිසෙල්ලත් එක තිබුණා. ඒතර මැයි 9 මේ අගමැතිවරයා බලයෙන් ඉවත් වීම කියන තැන. ඒ කියන්නේ අරගලයත් එක්ක කොයි බැසිල් රාජපක්ෂට මේ කණ්ඩායම් පොල් පොට් ගණයේ කණ්ඩායම් සිටින බවටත් බෝනගෙන් කණ්ඩායම් බලය අත්පත් කරගන්න උත්සාහ කරන බවටත් මේ තොරතුර දැන් ඔබ කිව්වා ජනාධිපතිවරයා මම දන්නේ නෑ අපි පක්ෂ අතුරේ මේක සාකච්ඡා කළා කියලා. මීට කොච්චර කාලයකට විතර පෙර ආතුවද මේ තොරතුර මුලින්ම ලැබුණේ? ඒක මට හරියටම කියන්න බෑ. දල වශයෙන් නිකන් කිව්වොත් මෙහෙමයි. දල වශයෙන් අපි එතුමා දැන් ඔය කවුරුත් කියන්නේ මේ අරලියගහ මන්දිරයට එතුමා අගමැතිකමෙන් අයින් කරන්න වෙලාවේ අයින් වෙන්න එපා කියන්න ආපු එතනින් තමයි ගැටුම ඇති වුණේ කියලා. නෑ ඊට ඉස්සෙල්ලා තමයි ගෝඨාභය ජනාධිපතිතුමාගේ නිවසට මිරියාන් නිවසට කලබලේ වුණේ. එතකොට ඊට ඒ එකම තමයි ඔය අනුරාධපුරයේ ගෙවල් අපේ චන්ද්‍රසේන ඇමතිතුමාගේ ජයසේන ඇමතිතුමාගේ ශේමසිංහ ඇමතිතුමාගේ ඔය වගේ කණ්ඩායම් වල ගෙවල් වලට අපේ ගෙවල් වලට පවා තර්ජනය එල්ල වුණේ ඊට කලින්. එතකොට මේක තුල මේක ආරම්භ වෙච්ච දවස හරියට කියන්න බෑ. නමුත් යම් ආකාරයක මේ සලස්ම ක්‍රමයෙන් ක්‍රියාත්මක වෙන බව පේනවා. හැබැයි ඔබතුමා විශ්වාස කරනවා මේ කුමන්ත්‍රණයක් වශයෙන්? බලයෙන් පහ කිරීමේ මේ දැන් සාමාන්‍යයෙන් ඕනම දෙයක් සාර්ථක වුණොත් විප්ලවයක්. අසාර්ථක වුණොත් කුමන්ත්‍රණයක්. මේක ඒකනේ ඒක හද්ද මම ඔය වචනේ පාවිච්චි කරන්නේ නැහැ. මේක එක්තරා විදිහක ඔබේ අදහස අනුව මේක සාර්ථකද අසාර්ථකද කියන්නකෝ. ඒතර අපි තීරණය කරනවා විප්ලවීය කුමන්ත්‍රණය කියලා. ඔබතුමාගේ විදිහට ඒක පැත්තකින් ඒ කට්ටියක පැත්තෙන් රටේ පැත්තෙන් මම දන්නේ නැහැ. ඒ අයගේ පැත්තෙන් සාර්ථකයි. ඒ කට්ටියට ගෝටා ගෝ හෝම් කියලා. ඒ විතරක් නෙවෙයි මහින්ද රාජපක්ෂ වැරියා, අපි වැරියා, තව අපේ පක්ෂයේ බලකණු 11 දිස්ත්‍රික් නායකව අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ගත්ත එක්කෙනා, රත්නපුරේ වැඩිම මනාප ගත්ත එක්කෙනා, ওই විදිහට ඒ කියන්නේ ඒගොල්ලන්ගේ පැත්තෙන් මේක විප්ලවයක් එහෙමනම් ඒක යම් කිසි සාර්ථක අරගලයක් කියලා දැන් ඒගොල්ලන්ගේ පැත්තෙන් රාජපක්ෂලගේ පවුල පැත්තෙන් කතා කළොත් පවුල පැත්තෙන් අපි කතා නොකර හිටියොත් වැඩිය හොඳයි. මොකද පවුල නෙවෙයි මෙතන වැදගත්. මේ අපේ මම විරාමයකට යන්න ඕන නිසා මේක අහන්නේ. මේ මට කියන්න මේ බරපතල විරෝධය ඔබතුමා අවස්ථා කීපයකදීම අපේ ප්‍රශ්නවලදී උත්තර දෙමින් කිව්වේ මෙතන ඇත්ත විරෝධයකුත් තිබුණා කියලා කතාව. ඒක කියනවනේ. හරි. මේ ඇත්ත විරෝධය තිබුණේ බැසිල් රාජපක්ෂටද, ගෝඨාභය රාජපක්ෂටද, මහින්ද රාජපක්ෂටද, නාමල් රාජපක්ෂටද? එහෙම නැත්නම් පොදුවේ සමස්ත රාජපක්ෂලටද? එහෙම නැත්නම් ආණ්ඩුවටද? අපේ ඇතම් ප්‍රතිපත්ති වලට විරෝධය තිබුණේ නැතුව මේ පුද්ගලවාදයක් මම මෙතන කතා කරන්නේ නැහැ. මොකද ඒක හැරෙව්වා පුද්ගලයන්ට. නමුත් මේක අපේ සමහර තීන්දුව රට වෙනුවෙන් ගත්ත තීන්දුව. උදාහරණයකට කාබනික ගොවිතැන මේ රටට නෙවෙයි ලෝකෙටම සුදුසුම ක්‍රමයක්. නමුත් ඒක කරපු විදිය සහ ඒකේ ගත්ත ආකාරයේ තීන්දුව ක්‍රියාත්මක කිරීමේදී ඇතිවෙච්ච අඩුපාඩු නිසා තමයි විරෝධය ඇති වුණේ. එහෙම නැතුව ගොවියෝ අකමැතිව හන්දම නෙවෙයි. ඒ වගේ ඒක රාජපක්ෂ කෙනෙක්ට නෙවෙයි ඒ විරෝධය. හැබැයි සෞභාග්‍ය දැක්මේ තිබුණේ නැහැ ඔය විදිහට කාබනික ගොවිතැන එක රැයකින් එක මාසෙකින් කරනවා කියලා. ඒක වසර ගණනාවක ක්‍රියාවලියක් වශයෙන් තමයි සෞභාග්‍ය දැක්මේ තිබුණේ. ඒතර කවුද එහෙමනම් මේ අමාරුවට රට ඇද දමා තිබෙන තැනට මේ උපදේශයන් දුන්නේ? විවිධ අයගේ නම් කියවෙන නිසා අපි අහන්නේ. ඔව් ඒක මට නම් කවුරක්වත් උපදෙස් දෙන්න ආවේ නැහැ. එහෙම ආවනම් මම ඒ කට්ටියට ඒ උපදෙස් දීලා තියෙන ජනාධිපතිවරයාටනේ. ඔබතුමාට දෙන්න ආවනම් මොකද කරන්නේ? මම ඒක කෙලින්ම ප්‍රතික්ෂේප කරනවා. දැන් මගේ අර කල්ලුත් මම මේ ප්‍රශ්නේ ඇහුවා. ඔබතුමා කියන එකත් මොකද මම දන්නවා මේ ආර්ථිකය තුල ඒ වෙලාවේ මම දැනගෙන හිටියා ආර්ථිකය තුල අපනයනය ඉතාම වැදගත් අංශයක්. අපනයනයේ තවමත් ආර්ථික වශයෙන් වැඩිම ශක්තිය අපිට දෙන්නේ වැවිලි කර්ම ශේෂ්ත්‍රයෙන් සහ අපනයන භෝග ශේෂ්ත්‍රයෙන් ඇතුළු ඒ වගේම ඒක ඔබතුමාලාට තිබුණානේ. දැන් ඔතනදී සාමාන්‍ය ඔබතුමාලා කියන දෙයක් තමයි රාජපක්ෂ පවුල ඔය පිටින් හිතුවට මේ අරයට මෙයා නෑ බැසිල් මෙයත් එක්ක රණ්ඩු කිව්වට මේගොල්ලෝ හරි සමගි ඈ මේගොල්ලන්ට මේ එකට එක කෑම මේසේ වාඩි වෙලා කෑම ටික ගත්ත ගමන් පවුලේ ඔක්කොම මේ ප්‍රශ්න ටික කත් සමගි. ඉතින් ඔබතුමාට තිබුණානේ ඔක මේ තමන්ගේ සහෝදරයට කතා කරන්න. පවුලේ ප්‍රශ්න නම් ඒ විසඳ ගන්න පුළුවන්. රටේ ප්‍රශ්න එහෙම විසඳන්න අමාරුයි. ඒ වුණාට දැන් මේ ලණුවක් නම් ගෝඨාභය රාජපක්ෂට කාබනික ගොවිතැන මේ දුන්නේ එක රැයකින් කරන්න. ඔබතුමාට තිබුණානේ කෑම මේසේදී හරි මේ සාකච්ඡා ප්‍රශ්නේ කතා කරලා විසඳ ගන්න. නෑ ඒක මම ලණුවක් කිව්වේ නෑනේ. ඔව් නෑ මම යෝජනාවක් ගොඩක් අය රටේ මතු කරන මතුවක් මේ ලණුවක් දුන්නා ලණුව කෑවා කියන එකනේ කතා කරන්නේ. ඒව කන්න තරම් එක්කෙනෙක් වෙන්න බෑනය. හැබැයි අපිට මගේ අහන්නේ ඉස්සෙල්ලා දැන් ඔබ කිව්වා විවිධ සතුරු කඳවුරු මෙහෙම රොද බැඳගෙන හිටියා මේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව මේ යන කාලේ. ඔබතුමා ගෝ විවිධ පාර්ශව. දැන් ඒ වගේ වෙලාවක සරල භාවිතයේ අනුව ඇමතුමා සාමාන්‍යයෙන් වෙන දේ තමයි අපි ශක්තිමත් වෙනවා. මොකද හතුරට මූණ දෙන්න. දැන් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව කටයුතු කරපු දිහා බැලුවාම ඇමතුමා වෙලා තින්නේ ආණ්ඩුව ශක්තිමත්ව කටයුතු කරපු එක නෙවෙයි. ඇති තරම් හේතු දුන්නා අර පැත්තට මෙහෙට ගහන්න. දැන් ඔය එක හේතුවක් ඔය කාබනික එක. ඊට පස්සේ තව ඕන තරම් මේ පෝලිම් ඇති වෙන්න දැන් මේ QR එක අඟහරු ලෝකෙන් හරි නැත්නම් බ්‍රහස්පති නෙප්ටියුන්ගෙන් ආපු එකක් නෙවෙයිනේ. ඉතින් මේක ගෝඨාභය රාජපක්ෂත් කරන්න තිබුණ නැද්ද කියලා අදත් අහනවා. හරි. එතකොට මං කියන්නේ දැන් එහෙම දේවල් ඇයි ක්‍රියාත්මක නොකරේ? ඒ නිසා නෙවෙයිද ඔබ කියන ඇත්ත විරෝධිකුත් ආවේ? ඔබට මොකද ඒ ගැන තියෙන කියවීම? ඔබතුමා කියන එක හරි. ඉතින් ඒක තමයි ජනතාව මේ වෙලාවේ මට මතක් වෙන්නේ එක්තරා මේ ක්‍රිකට් තරගයකදී අපේ දක්ෂ ක්‍රීඩකයෙක් සනත් ජයසූරිය ගහනකොට එදා මේ ක්‍රීඩා විචාරකයා ප්‍රේමසර අපසිංහ කියනවා ඒ බලපුරුදු ක්‍රීඩකයෙක් හැටියට නොගැසිය යුතු පාරක් එල්ල කරේ කියලා. ඉතින් ඒක උඩ දවි ගියා කියලා. ඉතින් ඊළඟ දවසේ ඒකහන්දා අපි ප්‍රේමසර අපසිංහව ඊළඟ මැච් එකේ ඕපනින් යවන්නේ නැහැ නේ. සරත්වනේ යවන්නේ. ඒ වගේ මම කියන්නේ මේ වෙලාවේ යම් විදිහක වැරදි තීන්දුව ගත්තයි කියලා එක පාටම මහ ජනතාවගෙන් මම ඉල්ලීමක් කරන්න මේ අවස්ථාවේදී කලබල වෙන්න එපා. මේවා කළා හොඳට කල්පනා කරලා ඒ නියම ඒකට සුදුසමටම ලබන පාරත් ඒ අනුව මේ අපිට ඒ වැරදිච්ච තැන පෙන්වලා දීලා තියෙනවා. අපි අවබෝධ කරගෙන තියෙනවා. ඒක නිවැරදි කරගන්න අපිට මේ ඡන්ද සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී කතා කරපු නිසා මේ ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ක්‍රියාත්මක වෙච්ච කුමන්ත්‍රණය ගැන හොයන්න පත් කරපු කමිටුවේ වාර්තාවත් ලැබිලා නම් ඔබතුමා හිතන්නේ නැද්ද ජනතාවන තීන්දුවක් ගන්න ඕනේ මේ කමිටු වාර්තාවේ තියෙන දේ ඡන්දෙට කලින් සමාජගත වෙන්න ඕනේ කියලා ඔබතුමා විශ්වාස කරන්නේ නැද්ද? ඒ සඳහා ජනාධිපතිවරයාගෙන් මම හිතන්නේ අපේ පක්ෂය විශ්වාස කරන හන්ද තමයි අපේ മന്ത്രിවරු රාශියක් ඒක අසං කරලා දුන්නේ. ඒ කියන්නේ ඡන්දෙට කලින් අනිවාර්යයෙන් මේක සමාජයට එන්න ඕනේ කියලා. ඔව්. අපි විරාමයක් ගමු ශ්‍රී ලංකා පොත්. හැබැයි ඒක මම විශේෂයෙන්ම සඳහන් කරනවා අපේ පක්ෂයේ කිසි කෙනෙක්ගෙන් පලිගන්නවක්වත් චේතනාවෙන් නෙවෙයි ඒක අපි ඉල්ලන්නේ. ඇත්ත රටේ ජනතාව ඇත්ත දැන ගැනීම සඳහා කාටවත් හිටපු ඔය ඒකේ මොනහරි කියලා තියෙනවා නම් පුද්ගලයෝ පිළිබඳව ඒ අයට අසාධාරණයක් හෝ ආයුක්තක් කිරීමේ පරමාර්ථයෙන් නෙවෙයි අපි ඉල්ලන්නේ කියන එකත් තියෙනවා. නමුත් ඒ කමිටු වාර්තාව ඇතුලේ ඇඟිල්ල දික් කරලා තියෙනවා නම් විවිධ පුද්ගලයන් මේකට වක් කියන්න ඕනේ. මේක රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක්. මේක හමුදා කුමන්ත්‍රණයක් වශයෙන් ඔබතුමාලා සූදානම්න්නේ මේ කමිටුවේ සඳහන් වාර්තාවල නිර්දේශ ක්‍රියාත්මක කරන්නනේ. තරාතිරම නොබලා මම ආණ්ඩුවේ නැහැ නේද? රටේ කතාව ඔබතුමා තමයි ආණ්ඩුවේ මහමොල කරු කියලා. ආණ්ඩුව පිටිපස්සේ ඉඳලා ඔබතුමා එළියට ආවේ නැති වුණාට රට මෙහෙවන ප්‍රධානම රට පාලනය කරන්න චරිතය තමයි මේ අපි ඉස්සරහා වාඩිලා ඉන්නේ කියන එක. අපි කියන්නේ නෑ මේක නැතුණට රටේ තියෙන මතය ඒකයි. රටේ තියෙන විශ්වාසය බැසිල් තමයි මේක කන්ට්‍රෝල් කරන් ඉන්නේ කියලා. නෑ එහෙම ඒක ඇත්තම නැහැ. නමුත් රටට අපි කියන්නේ රටේ තියෙන කතාව. මම අර ඔබතුමා කිව්වාගේ අර දිත්ත පුරවැසිකම නිසා පාර්ලිමේන්තුවට එන්න බැරි කරන යෝජනා සම්මත කරන්න අවස්ථාව දෙනවද? නෑනේ. ඔය එච්චරයි. දැන් බැසිල් පාර්ලිමේන්තුවේ නැති එක විතරයි. බැසිල්ට ඡන්දය භාවිතා කරන්න බැරි එක විතරයි. ඒ ඇරෙන්න රටේ ඇත්ත ඡන්දය භාවිතා කරන්න පුළුවන්. ඡන්දෙට ඉල්ලන්න බෑ. ඉල්ලන්න බෑ. ඉල්ලන්න බැරි එක විතරයි. ඒ ඇරෙන්න රටේ ඇත්ත පාලකයා තමයි මේ අපි ඉස්සරහා ඉන්න බැසිල් රෝහණ රාජපක්ෂ කියන එක. රටේ තියෙන මතය මම දන්නේ නෑ. ඒ මතේ වැරදි. හරි, අපි කතා කරමු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කරමින් සිටින්නේ. විරාමයේ ගමු. සීමාවෙන් එහා දේශපාලනය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සමග අපි සලකුණේ සාකච්ඡා කරමින් සිටින්නේ. මාතෘකා රාශියක් තිබෙන නිසා අපි ඉක්මනින්ම මේ නම් කොටසට ප්‍රවේශයක් ගමු. ඔබ විශ්වාස කරන විදිහට දැන් ඇමරිකාවේ ඉඳලා ලංකාවට එන්නේ ව්‍යවස්ථා සංශෝධනයත් සමග මුදල් අමතකම බාරගන්නේ විවිධ අය විවිධ කතා කියන ගත්ත පොහොට්ටුවේ අය ඇතුළෙම ඔන්න දැන් බැසිල් එනවා ඔක්කොම හරි මේ මුදල් අමතකම බාරගන්නවා මොළ 7යි මේ වගේ විවිධ කතා කියන්න ගත්තා. හැබැයි ඒ ආපු බැසිල් රාජපක්ෂ ඔබ නිහතමානී වෙනවද මේ මොහොතේ? ඕනම කෙනෙක් ස්වයං පාපෝච්චාරණයක් කරන ස්වයං විවේචනයක් කරන අවස්ථාවක් ගන්නවනේ මොකක් හරි කාලයකදී. ඔබ කිව්වා අපි නැවත ඉල්ලීමක් කරනවා. ඔය වචන වලින්ම මේ වරද අපිට ජනතාව පෙන්වලා දීලා තියෙනවා කියන කතාව. ඒ නිසා දැන් නැවත අපිට මේ බලය දෙන්න කියන ආකාරයේ අදහස ප්‍රකාශයට පත් කළා. දැන් බැසිල් රාජපක්ෂ ජූනි 9 වෙනිදා මේ තනතුරෙන් යන්නේ. අසාර්ථක ෆේල් වෙච්ච රාජපක්ෂ කෙනෙක් ඇමතිවරයෙක් වශයෙන් මුදල් ඇමතිවරයෙක් වශයෙන් කිව්වොත් ඒ තනි වරද පෝලිං ඇතිවීමේ වරද ඒ තෙල් ගෑස් හිඟ ඇතිවීමේ වරද බාර ගන්න කැමතිද? නෑ මම තනිකරම බාර ගන්නෙ නැහැ. නමුත් යම් කොටසක් වකියුතු කොටසක් බාර ගන්න සූදානම්. හැබැයි මම කියනවා ඒ වෙලාවේ මේ විශේෂයෙන්ම අමතක කරන්න එපා. අපිට කොවිඩ් උවදුරත් එක්ක ඇතිවෙච්ච රටේ තත්ත්වය. වෙලේ අපිට විශාල වශයෙන් මහජනතාව බලාගන්න සිද්ධ වුණා. අපි මේ රටේ 37 ලක්ෂයකට වැඩි පිරිසකට රුපියල් 5000 ගානේ දෙපාරක් දීලා තව රුපියල් 3000ක් දුන්නා. ඒ වගේම යම් පවුලක් කොවිඩ් හැදිච්ච හැටියෙම ඔහුට රුපියල් 5000ක හෝ 10000ක ආහාර මල්ලක් ගෙදරටම ගිහිල්ලා දුන්නා. ඒ වගේම ගමක යම් විදිහේ ලොක්ඩවුන් කරා නම් ඒ ගමම අපේ රජයේ ගානේ වියදමින් බලාගත්තා. ඒ වගේම අපි සියලුම කර්මාන්ත ශාලා වැහෙන්නේ නැතුව උන්ට වැක්සින් එක දීලා PCR කරලා නොමිලේ කරලා ඒවා ආරක්ෂා කරගෙන අපේ අපනයන කර්මාන්තය ආරක්ෂා කරගන්න සියලු කටයුතු කරා. ඒ වගේම ඒ වෙලාවේ මුළු ලෝකෙම පැසුකට ලක් කරා. අපි ඊටාම හොඳින් කොවිඩ් දුරට මුහුණ දෙනවා. ඒ වගේම අපේ ඊටාම අමාරු ජනතාව ආරක්ෂා කරන්නත් අපි කටයුතු කරා. වගේම හැම පන්තියක්ම දැන් අපිට ලොකුම චෝදනාවක් තමයි බදු මුදල් අඩු කරා කියලා. පළවෙනි කැබිනට් බණ්ඩ රැස්වීමෙන්. ඉතින් ඒක කරාපු එක අර ඔබතුමා කිව්වාගේ එක සෞභාග්‍ය දැක්මේ තියෙන එකක් තමයි PAYE tax එක නැති කරනවා කියලා. ඉතින් ඒක කරා. නමුත් මම මුදල් ඇමතිවරයා හැටියට PAYE tax එක අඳුරලා නොදුන්නේ. ඒ වෙලාවේ අඳුරලා දුන්නා නම් අද ඇති වෙලා තියෙන තත්ත්වය ඔබ දන්නවා. නමුත් ඒට වැඩි ප්‍රමාණයක් වෙනත් ක්‍රමයකින් මේ කොම්පැනි 60කින් 60 සංඛ්‍යාව පුද්ගලයෝ හැටියට 35 දෙනෙක්ගෙන් බිලියන 118ක් මම 100යි බලාපොරොත්තු වෙන්නේ 118ක් ලබා ගන්න. අර ඉහළ වෙල්ත් එකක් තියෙනවා කියලා. ඉතින් ඒක තමයි මේ ෆිනෑන්ෂල් බදු තියෙනවා, වරිපනම් බදු තියෙනවා, විනෝද බද්ද තියෙනවා. එක් කාලෙක ඇඟ බද්ද කියලා එකක් දුන්නා ගැහුවා සුද්දෝ ඔය ගුණසිංහ මහත්තයා ඒ වෙනුවෙන් ගල් කැඩුවයි කියනවා. ඒ වගේම සුද්දෝන්ගේ කාලේ බලු බද්දක් දැම්මා. ඒ වගේ බදු ක්‍රම එක එක ඒවා තියෙනවා. ඉතින් මම මුදල් ඇමතිවරයා හැටියට ජනතාවගෙන් ඒ බදු අයින් කරපු බදු නැතුව රටක් ගෙනියන්න බෑ. ආණ්ඩුවක් ගෙනියන්න බෑ. එතකොට බදු අවශ්‍යයි. බදු ඒක තමයි ප්‍රාදේශ සභාවක් පවත්වාගෙන යන්න උනත් පරිපඩම් බදු ගන්නවා, විනෝද බද්ද ගන්නවා. මේ ප්‍රශ්නය මේ මුදල් ඇමතිවරයා විදියට වෙන කෙනෙක් හිටියනම් මෙතන අලි සබ්රි හරි මේ තරතුරේ. එහෙම නැත්නම් වෙන කෙනෙක් හිටියනම් මුදල් ඇමති විදියට මේ ප්‍රශ්නේ මෙහෙම අහන්න ඕනේ වෙන්නේ නෑනේ. ඒ නිසා මේ ඉන්න රාජපක්ෂ කෙනෙක්. ඒ පවුලෙත් මේ ආණ්ඩුව මෙහෙවපු ප්‍රධානියෙක් ඉන්නේ බැසිල් රාජපක්ෂ. එතකොට අසාර්ථක වීමේ මේ චෝදනාව වගේම සාර්ථක වීමේ කීර්තිය දෙකම ඔබ ලබා ගත යුතුයිනේ. ඔව් එහෙම දෙන්නේ නෑනේ. කොහෙද ඒක දෙන්නේ නැත්තේ? දැන් ඔය මේ බදු අයින් කරලා බද්ද වෙන විදියකින් කාටවක නොදැනෙන්න ජනතාවට නොදැනෙන්න ජනතාව පිට පටවන්න නැතුව ලබාගත් එක ගැන කවුරුවක්වත් කියන්නේ. එතකොට ගොඩක් අය කියනවානේ පළවෙනි කැබිනට් මණ්ඩල රැස්වීමෙන්ම සංශෝධනයෙන් පළවෙනි කැබිනට් රැස්වීමෙන්ම බිලියන 500ක් අහිමි කරගත්ත ඒක හන්ද තමයි සමාගම් රැකිලා ඉන්නේ. අද ඒ සමාගම් වල වැඩ කරන ඔබතුමාලා වගේ මේ හිරුනාරිකා වැනි ආයතන පැවැත්වගෙන කොවිඩ් එක පවත්තගෙන ගියේ ඒ බදු සාහනය නිසා. බල්ලෙම ඔබතුමා කියන කතාව එකක්. කැබිනට් මණ්ඩල සමාජිකයෙක් එදා උදේ ගම්මන්පිල මෑතක සිටම කියන් එන කතාව පිළිබඳව. $2020 ඔක්තෝබර් මාසේ 26 වෙනිදා මම කිව්වා නුදුරු දිනක අපි $1කට මුණ පානවා. ඒක හොඳටම දැනෙන්නේ මට මම බලශක්තිය ඇමති විදියට. දැන් මට පේනවා එන්න මේ රටේ $500ක් ගානේ මාසෙට තෙල් ගේන්න සල්ලි නැති වෙනවා. මේක කළමනාකරණය කරන්න නම් කරන්න ඕනේ එක පැත්තකින් බිල වැඩි කරලා ජනතාවට තෙල් ටික අර පරිමස්යෙන් පාවිච්චි කරන්න පුරුදු කරලා ඉල්ලුම කළමනාකරණය කරන්න ඕනේ. අනිත් පැත්තෙන් කෝට ක්‍රමයක් තලාකයක් ගෙනල්ලා සැපියුම කළමනාකරණය කරන්න ඕනේ. මම අමාත්‍ය මණ්ඩලයට ලිඛිතව කිව්වා. ඒක ඇහුවේ නෑ. බැසිල් රාජපක්ෂ මැතිතුමා මාත් එක්ක මරාගත්තේ ඕකට තමයි. ඇමති මණ්ඩලේ මරා ගන්නවා. එතුමාට ආර්ථික විද්‍යාව තේරෙන්නේ නෑ. එහෙම දැනුමක් නෑ. අවබෝධයක් තියෙන කෙනෙක් යමක් පැහැදිලි කරාම උත්තර දෙන්න දන්නේ නැති තත් අද වෙනවා. අනේ ජනාධිපතිතුමා මූලාසනයේ ඉන්නවා, ඔළුව වනවනා ඉන්නවා. මී කියන්නේ. අමාත්‍ය මණ්ඩල පත්‍රිකා 11ක් දැම්මා. අනාගතේ එනවා විදේශ විනිමය අර්බුදයක්. ඒක කළමනාකරණය කරගත්තේ නැත්නම් ආර්ථික අර්බුදයකට අපි යනවා. මාධ්‍ය හමුවක් තියලා රටට කිව්වා අපි දැවැන්ත විදේශ මේ අර්බුදයක් කරා ගමන් කරනවා. ඒක විසඳගත්තේ නැත්නම් ඉතිහාසයේ නොවූ විරු ආර්ථික අර්බුදයකට යනවා කියන. ඒතකොට බැසිල් රාජපක්ෂ මහත්තයාගේ ගෝල ඇමතිවරු මොකද රටට ඇවිල්ලා කිව්වේ? අපිට ඇතිතරම් මුදල් තියෙනවා. අපිට ඇතිතරම් ඩොලර් තියෙනවා. උරු බිල්ලමවල ජනතාව බය කරනවා. ඩොලර් නැව 3ක් මගේ එනවා. ඩොලර් නැව 3 ආපු ගමන් මේ ප්‍රශ්නේ ඔක්කොම විසඳෙනවා කියන. එහෙම කැබිනට් ඇමතිවරු හිටිය ආණ්ඩුවක් මේ ගානේ මේ ආර්ථිකේ බේරලා තිබීම ගැන අපි සතුටු වෙන්න ඕනේ. මේ මෑතකම කරපු කතාවක් මීට පෙරත් අවස්ථා ගණනාවකදී උදේ ගම්මන්පිල මන්ත්‍රීවරයා මේ කතාව මේ විදිහට ප්‍රකාශ කළා. කැබිනට් මණ්ඩලය තුල සංවාදයට තියෙන ඉඩ ඇහිරුවා ඔබ. ඒ නිසා විශේෂයෙන්ම මේ ආර්ථිකයේ තීන්දුව తీරණවලදී වැළැක්වුවා. කරන්න තිබුණ හොඳම දේ තමයි බලශක්ති අර්බුදයට මේ කෝට ක්‍රමයේ මේ මගේ ඔය දැන් කිව්ව කතාවම. එහෙමනම් ඔහු චෝදනාව එල්ල කරන්නේ බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයා විදිහට ඔබතුමාට. ඒ චෝදනාව බාර ගන්න සූදානම්ද? නෑ ඒකේ මෙහෙමයි චෝදනාවක්ද නැද්ද කියන එක මම දන්නේ නැහැ. හැබැයි එතුමා කියපු එකේ යම් ශක්තියක් තියෙනවා. ඒ සත්‍ය තමයි එතුමා හැම තිස්සෙම ජනතාව පිට බර පටවන්න උත්සාහ කරා. ඉතින් මම පෞද්ගලිකව ඒකට කැමති වුණේ නැහැ. මම පැහැදිලිව කිව්වා අපිට නැවත ජනතාවට මේ බර දාන්න බැහැ. ඒක නිසා මේක අපි කළමනාකරණය කරගත යුතුයි වෙනත් ක්‍රමවේද වලින් කියලා. ඒ කියන්නේ ජනතාව අපිට බර පටවන්නේ නැතුව. ඉතින් ඒක තමයි මගේ ස්ථාවරය. දනු ස්ථාවරය ඒකයි. ඔහු කියන්නේ රුපියල් 7කින් වැඩි කරාට පස්සේ වැඩි කරපු අවස්ථාවේ මෙතන මේක විදිහටම කියන්නේ නැහැ. නමුත් මීට පෙර ප්‍රකාශ කළා. වැඩි කරාම ඔහුට විරුද්ධ විශ්වාස භංගයක් ගෙනාවා. හරි. එතකොට දැන් ඒ ගෙනාව විපක්ෂයනේ. අපිනේ ආරක්ෂා කළා 3-2කින් සම්පූර්ණ. ඔව් ඔබතුමා මේ මොහොතේ හිටියේ ඇමරිකාවේ. ඒ මොහොතේ නෑ මම ඇවිල්ලා පැහැදිලිව එවලේ අපි පැහැදිලිව එතුමාව ආරක්ෂා කරගන්න 3-2ක බහුතරයකින් ඒ විශ්වාස භංග යෝජනාව පරාජය කරා. ඔව් එතකොට රුපියල් 7කින් එදා මේ වැඩි වෙනකොට මේ විරෝධතාවයේ මතුවෙච්ච එකේ ආණ්ඩුව ඇතුළේ අය පවා චෝදනා එල්ල කරන්න පටන් ගත්තා. ඒතකොට තමයි කිව්වේ මේ බැසිල්ගේ ටීම් එක තමයි මේ ගහන්නේ. ඔව් දැන් කිව්වේ. ඔව් එතකොට එහෙ ඉඳලා තමයි ෆැක්ස් එක ආවේ පොහොට්ටුවට. ඒක අස්සම් කළා පොහොට්ටුවේ මහලේකම්වරයා අස්සම් කළා මේක යවුවා. ඒතකොට දැන් බලය බාර ගන්නකොට වර්තමාන මේ නායකයා 121ට තිබිච්ච මේ ලීටරය දැන් 450ට ගිහිලා තියෙනවා. පෙට්‍රල් ඩීසල් පෙට්‍රල් ලීටරය 400ට වැඩි වෙලා තියෙනවා. එතකොට එදා කිව්ව QR එක කියන්නේ ඔය සලාකිනේ ඇත්ත කතාව. එතකොට සලාකිනේ. එතකොට දැන් මේ සමහර අය කියන දේක් තමයි එදාත් අපි කිව්වා QR එකක් කරමු. QR එක කියන්නේ සලාකෙට යන්න පුළුවන් ඇක්සස් එක, කෝඩ් එක. ඇයි මේවා කළේ නැත්තේ? අපි අවංකව තාමත් හිතන්නේ නොකළ යුතුයි නොකළ යුතුයි කියන එක මම විශ්වාස කරන්නේ. මම හිතන්නේ වැඩි දෙනෙක් ඒක ඇයි මේ ජනතාවට මේ තරම් බර පටවන්නේ? තෙල් දෙන්නත් බැරි නම් තෙල් ගෙන්නන්න සංචිතත් නැත්තම් අපිට සීමා කිරීමක් කරන්න වීම ගැන ඇයි වෙන මොනවද කරන්නේ? ඒකට අපි ආදායම අපේ විසඳුමක් තියුණා. අපේ අපනයන වැඩි කරලා අපේ විදේශ ආයෝජන වැඩි කරලා අපේ වැඩියෙන් විදේශ රැකියාව වලින් එවන ප්‍රේෂණ වැඩි කරලා ඒ වගේම සංචාරක ව්‍යාපාරය දියුණු කරලා. නමුත් ඒව එනත් ඔය ක්‍රියාමාර්ග එකක්වත් කෙටි කාලීනව කරන්න පුළුවන් ඒවා නෙවෙයි. දැන් මේ ඒව තමයි එහෙම තමයි කරලා දියුනේ. නමුත් ඒව එනත් තෙල් නැව් 4ක් අවශ්‍ය නම් මාසෙට අපිට ගේන සල්ලි තියෙන්නේ නැව් 2කට නම්. දැන් ඒකනේ QR එකේ අර්ථය ඉල්ලුම අඩු කරපේක නෙවෙයි කරලා තියෙන්නේ සැපෙමුණ දෙන්න බැරි හින්දා. ඒකනේ සරල අර්ථය. ඉතින් ඒක හොඳ නම් ඉතින් ඒක නෑ හොඳ නිසන්නේ මම තමන් කියන්නේ දැන්. තාවකාලිකව ඒ වගේ ක්‍රියාමාර්ගයක් ගැනීමේ වැරද්ද මොකද්ද? ඔබේ යෝජනා හොඳයි දීර්ඝ කාලීන. මං අහන්නේ තමුත් ඇහුවෙත් කෙටි කාලීන වෙයි ඒ වගේ දේවල් වලට නොගියේ. ඒක දීර්ඝ කාලද කෙටි කාලද කියන එක නෙවෙයි මිනිහෙක් මේ වැඩේ අර ඔය කියන කතාව අනුව ලෙඩා මැරුණත් කවන්නේ බඩ සුද්ධ වෙලා. බඩ සුද්ධ කරන්න විතරක් නම් ඒක හොඳයි. හැබැයි ලෙඩා මැරෙවි. නමුත් කෙටි කාලවල නමුත් තුම අර්බුදකාරී තත්ත්වෙ උත්සන්න වෙන්නේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ දැන් කෙටි කාලන විසඳුනොත් අපි දුන්නා. ඒ ටික කියන්නේ නැහැ. ඔය දැන් ආණ්ඩුවෙන් ඉවත් වෙලා වෙනම කණ්ඩායම් හදන් ඉන්න බොහෝ දෙනෙක් කියන කතාව තමයි අපි කිව්වා කියන කාරණේ. හැබැයි ඒ දවස්වල ඔය බොහෝ කෙනෙක් ඇවිල්ලා එළිය ඔය කතාව කිව්වේ නැහැ. ඇත්තටම දැන් ඔය කතාව කැබිනට් එක තුල සාකච්ඡා වුණාද හිටපු අමාත්‍යවරයා විදිහට මුතුමාට දැන් කියන්නේ නෑ ඒක වෙලාවට ඒක කැමැතිවරු යෝජනා ඉදිරිපත් කරනවා. ඒ යෝජනා ඉදිරිපත් කරාම මුදල් ඇමතිවරයා හැම කැබිනට් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවටම තමුන්ගේ ඔබ්සර්වේෂන් එක නැත්නම් නිරීක්ෂණ ඉදිරිපත් කරන්න ඕනේ. ඒ මම හැම එකටම මේ නිරීක්ෂණ ඉදිරිපත් කරලා තියෙනවා. මේ නිරීක්ෂණ වලට හේතු කාරණාත් පෙන්වලා තියලා තියෙනවා. මම නෙවෙයි ඒක හදන්නේ. අපේ ඒ හැම කැබිනට් පත්‍රිකාවටම නිරීක්ෂණ ඉදිරිපත් කිරීමේ ඔව් කියන්නේ නම් ඔබතුමා බුරාගෙන පයින්නවා කියලා සංවාදයකට ඉඩක් නැහැ කියලා බයිනවා. කතා කරලා දෙන්නේ නැහැ කියලා. ජනාධිපතිවරයා බලාගෙන ඉන්නවා මොකක්වත්ම කියන්නේ නැතුව. ඒක සම්බන්ධිත ඕක ඔබතුමාටත් සමහර වෙලාවට කියනවා ඉතින් ඒවා ඉතින් ඒ වුණාට ඒක සත්‍යයක්ද කියන එක ඒ වගේ අපි වඩා මේ කැබිනට් මණ්ඩලයක් සීමකදී ඒක ඒ තත්ත්වය රට තීරණාත්මක තීන්දුවකදී කැබිනට් මණ්ඩලයේදී ඒ වාද විවාද බොහොම විවෘතව ඉඩ දීලා තිබුණා අපේ ජනාධිපතිතුමා ඒත් එක්කම අර මේ මහා බැංකුවෙන් ඒ වගේ මුදල් මණ්ඩලයෙන් මුදල් අමාත්‍යාංශයෙන් දැනුවත් කිරීමක් සිද්ධ වුණේ නැහැ අපි දන්නේ නැහැ වගේ සමහර අමාත්‍යවරු ප්‍රකාශ කරා ඊට පස්සේ ආවිල්ලා ඔබතුමා හරහා ඒ ආයතන වලින් මේ ආර්ථික අර්බුදය සම්බන්ධව කැබිනට් එක දැනුවත් වුණාද නැද්ද? පැහැදිලිව දැනුවත් කරලා තියෙනවා. ඒක ඔයාම තුරුත් ඉන්නේ නැතිනේ එතන. ඔව්. ඒ විතරක් නෙවෙයි ආරක්ෂක තත්ත්වය ගැනත් එදා පොලිසිය බාර ඇමතිවරයා හැටියට සරත් වීරසේකර මැතිතුමා කීප වතාවක් ඉදිරිපත් කරා. නමුත් කැබිනට් මණ්ඩලයට හාස්පතින් වෙනත් තීන්දුවක් ගත්තේ. ඉතින් ඒක සාමූහික ඔබතුමා විශ්වාස කරනවාද දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ මිරිහාන ගෙදර ඉන්නේ මේ ආරම්භ වෙන්නේ ඇත්තටම මේ ජන විරෝධය එදා ගම්මන්පිල කිව් ආකාරයට මේ QR ක්‍රමයක් ඇති කරා නම් කිසියම් මේ ජන විරෝධයක් ඇති නොවන ආකාරයේ ක්‍රමවේදයකට ගියා නම් අදටත් ගෝඨාභය රාජපක්ෂ බලේ ඉන්නවා මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් ඉන්නවා කියලා විශ්වාසයක් තියෙනවද? ඒ කියන්නේ මේ රටේ ජනතාවට අවශ්‍ය තුමාව ජනාධිපති පුටුවේ ඉඳවන්න නම් දැන් මේ විරෝධය බතු වෙන්නේ මිරිහානෙන්නේ ජනතාව පන්දම් අරගෙන එන්නේ එතකොට දැන් මේ කියන විදිහේ ඔහු කැබිනට් එකේ කිව්ව බව කියන අපි බලශක්තියට කිව්වා මොකක් හරි කිව්වනේ සලාක ක්‍රමයක් ඇති කරමු මේ ආකාරයේ ක්‍රමවේදයන්ට කැබිනට් මණ්ඩලය සංවේදී වුණා නම් අදටත් බැසිල් රාජපක්ෂ මුදල් ඇමති අදටත් මහින්ද රාජපක්ෂ අගමැති අදටත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති මම මුදල් ඇමති වෙන්නේ නැහැ මොකද මම මොන වෙලාවක ජනතාව පිට බදු පටවන්න මං කැමති වුණේම නැහැ ඇත්තටම ඒක වැරදි ප්‍රතිපත්තියක් කියලා අපි හිතුවා අපේ සෞභාග්‍ය දක්වෙත් තිබුණා මහින්ද චින්තනෙත් තිබුණා ඒක අපි දරාගත යුතු අපි කොහොමද භූමි තෙල් මිල වැඩි කරලා ධීවරය මුදු යන එක නතර කරන්නේ ඒ වගේම අපි ඒවා කරානම් බස් ගාස්තු වැඩි වෙනවා දුම්රි ගාස්තු වැඩි වෙනවා අපේ විශාල ලෙස අපේ ජනතාවට තව තවත් එළවලු මිල වැඩි වෙනවා අපේ කෘෂිකාර්මික කටයුතු වලට අවශ්‍ය ඉන්ධන අවශ්‍යයි ඒවට වැඩි වෙනවා මට තප්පර ඒ වගේ විශාල ලෙස මේකේ මේ ඔය බොහොම සරල ලෙස කියන්න පුළුවන් මේක වැඩි කරනවා කියලා. නමුත් ඒක වැඩිවීම නිසා අද ඇති වෙලා තියෙන තත්ත්වය ඔබතුමාලා දන්නවා. හරි. අපි මට ආපහු විග්‍රහ කරන්න ඕනේ නැහැ. අපි මේ වෙලා බලමු. හැබැයි දැන් මේ ඇත්තටම ඡන්ද ක්‍රියාකාරීත්වය අරගත්තම රටේ තියෙන මතය බැසිල් තමයි මේක ඇතුලේ ගේම් එකේ ගේම් ප්ලේ කරන වැඩකාරයා කියලානේ. මහින්ද රාජපක්ෂගේ තමයි ප්‍රතිරූපය තියෙන්නේ. එතකොට බැසිල් තමයි ඡන්ද මෙහෙවන වැඩකාරයා. එතකොට මේ ගෝඨාභය රාජපක්ෂට එහෙම රාජ්‍ය පාලනය ගැන අත්දැකීමක් නැහැ. උපලත් පාලන ආයතනයකවත් ඉඳලා නැහැ. දැන් ඔබ 20 වෙනි සංශෝධනයෙන් පළවෙනි 20 වෙනි සංශෝධනයෙන් මේ බලාපොරොත්තුවම බිඳ වැටෙන්නේ කොහොමද? ඒකයි මගේ ප්‍රශ්නය. පළවෙනි කැබිනට් මණ්ඩල සංශෝධන මේ පළවෙනි කැබිනට් මණ්ඩලයටම 20 වෙනි සංශෝධන ඉදිරිපත් කරනකොට උදේසා වාසු කියන අපිට තව සතියක් දෙන්න මේක සාකච්ඡා කරන්න. එතකොට මගේ මතක විදියට පවිත්‍රා රෝහිත වගේ අය කියනවා එස්.එම්. චන්ද්‍රසේන නෑ මේක අද print එකට යන්නත් තියෙනවා. එහෙම කරලා ගේන චරිතයනේ බැසිල් රාජපක්ෂ. රට නොදන්නවත් නෙමෙයිනේ මීට පෙර ආර්ථික සංවර්ධන විශේෂ භාර ඇමතිවරයා. එහෙම කරපු බැසිල් ෆේල් වුණේ කොහොමද? ෆේල් වුණාද නැද්ද කියන එක ජනතාව තීන්දුව කරන්න ඕන. හැබැයි මට කියන්න තියෙන්නේ මිනිහෙක්ගේ කෙනෙක්ගේ හැකියාව තියෙනවා තමුන්ගේ ඒ මට තියෙන හැකියාව තුල මම සියලුම උත්සාහයන් අරගෙන මම මේ මාස 8 තුල උත්සාහ කරා රටේ ජනතාවට හිරිහැරයක් නොවි බරක් නොවන විදියට මේ රටේ ආර්ථිකය හසුරවන්න. මාස 8 ඔබ ඒක අවස්ථාවක අමාත්‍යවරයා දරුවේ කියන කාරණය සඳහන් කරන මාස 8 කියන්නේ ඔබතුමා අවස්ථා කිහිපයක සඳහන් කරා. ඒ නිසා මේ ආර්ථික ප්‍රශ්න යම්තාක් ප්‍රතිශතයකට තමයි මට වාක් කියන්න වෙන්නේ කියලා. හැබැයි ගෝඨාභය රාජපක්ෂ පාලන කාලේ ඔබට වඩා මුදල් අමාත්‍ය ධුරය දැරුවා හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා. එහෙනම් එතුමාට ඔබට වඩා වැඩි බරක් යන්න ඕන මේ ආර්ථික පරිහාන සම්බන්ධයෙන්. ඒක මේ ඊතර නෙවෙයි ඊට වැඩිය අයවැය ඉදිරිපත් කළා වැඩිම අයවැය සංඛ්‍යාවක් ඉදිරිපත් කරපු කෙනෙකුත් අදත් ඉන්නවා මේ රටේ ජීවත් වෙලා. රොනිල් මැතිතුමා. ඉතින් එතුමාත් මේ විවෘත ආර්ථිකය ඇති කරලා ඩොලර් එක පාවෙන්න ඇරලා ඒ වගේ ඉතින් ඒ කාලේ මම කියන්නේ මේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපති ධුරය තිබෙන මේ කාලය තුල සිදු වුණා කියන යම් යම් ආර්ථික වෙනස්කම් නිසා මේ තත්ත්වය ඇති වුණා නම් ඒක මාස 8ක් පාලනය කරපු ඔබ යම්තාක් ප්‍රතිශතයක් ගන්නවා කියලා ඔබ ස්වයං විවේචනයකට එනවා නම් ඔබට වඩා වැඩි කාලයක් මුදල් අමාත්‍ය ධුරය දැරුවානේ මහින්ද රාජපක්ෂ මහතා ඔය කියන කාලේ නෑ එතුමාට ඊට වඩා වැඩි බරක වක්කීමක් යන්නට ඕනේ ඔය දිහෙම ප්‍රතිශතයක් අනුව කාලය අනුව බෙදන්න බෑ එක එක තීන්දුව ගත්ත මේවා උඩ තමයි ගන්න ඕන. දැන් මගේ කාලය තුල මම ඔබතුමාලට කියන්න පුළුවන්ද දැන් අර උදේ කිව්වා වගේ මෙන්න මේ තීන්දුව නිසා තමයි මේක උනේ කියලා. එතන තමයි අපි එන්නේ. උතෙන්දී නිතරම මතුවෙච්ච කාරණයක්නේ IMF යන්න ඕන දැන් කියන තර්කය තමයි යන්න ඕනකම තිබ්බේ මීට කලින්. මීට කලින් ගියා නම් මේ තරම් වූ බරපතල කොන්දේසි සංඛ්‍යාවකට අපි වට වෙන්නේ නැහැ, හිර වෙන්නේ නැහැ. එතෙන්දී ඔබතුමාලා නිතරම පෙනී සිටියේ නෑ අපිට මේ කල්පනා කරගන්න පුළුවන් කියන තරනේ නෑ ඒක සම්පූර්ණ වැරදීම අර හෝම් ග්‍රෝන් සොලියුෂන් කියන එකනේ දවසක් අප්‍රමාද වුණේ නෑ ලැබිච්ච පළවෙනි අවස්ථාවේදීම අපි අයියෝ දැන් ඔබතුමාලා විරුද්ධ වුණානේ IMF යන්න අපි යන්නේ අපි ඉන්නේ හෝම් ග්‍රෝන් සොලියුෂන් එකකට තමයි අපි ඉන්නේ IMF ගියොත් ඊට වඩා අමාරු වෙනවා තාත්තේ කියලා නෑ මං ආපු හැටියේ මුදල් ඇමතිවරයා හැටියට මුලින්ම IMF එක ඒක කබ්‍රාල් හිටපු මහ බැංකුවේ අධිපතිතුමා එතුමාගේ නිදහස අදහස ඉදිරිපත් කරන්න තියෙනවා ඉතින් දැන් අලුත් යටතේ IMF එකේ අලුත් කොන්දේසිය යටතේ මීටත් වැඩිය නිදහස් තියෙනවා. දැන්ට තියෙන මහ බැංකුවට තියෙන නිදහසටත් වැඩිය සම්පූර්ණ රජයෙන් නිදහස් ආයතනයක් බවට දැන් මෙතන තියෙන ප්‍රධානම චෝදනාව නිසි කලට IMF ගියේ නෑ. ඊට පස්සේ නෑ මම කියන්නේ නිසි කල කියන්නේ මොකද්ද? නිසි කල කියන්නේ යා යුතු මොහොතේ යන්න ඕන ඒ කියන්නේ මේ මුලින්ම මේ අහුවට පස්සේ ප්‍රකාශ කරන මොකක්ද අපිට තියෙන හෝම් ග්‍රෝන් සොලියුෂන් කියලා ප්‍රකාශයට පත් කරමින් සිටියා. ඒ කියන්නේ ගියාට පස්සේ ඒගොල්ලෝ එල්ල කරන චෝදනා ඒගොල්ලන්ගේ අපිට තිබුණා. ඒගොල්ලන්ගේ බදු වැඩි කිරීම එක ජනතාවට අමාරුයි කියලා. ඊළඟ කතාව ඩොලරේ 210 ෆික්ස් කරන් තියන් හිටියා 203 තියන් හිටියා ඒක වෙනුවෙන් බිලියන 3ක් අතහැරියා සංචිත වලින් තමයි අතහැරියේ මේ සල්ලි ගියේ ඒකෙන් තමයි සංචිතට ප්‍රමාණය අඩු වුණේ ඊට පස්සේ ඩොලරේ අතහැරියා නිදහස් වෙන්න දුන්නා ඊට පස්සේ ජනවාරි මාසේ ඇමරිකන් ඩොලර් මිලියන 500ක් ගෙවුවා ස්වෛරීත්ව බැඳීම් කර කියලා. දැන් ඒක නඩුවක් යනවා. ඒක ස්වෛරීත්ව බැඳීම් කරත් නෙමෙයි ගෙවලා තියෙන්නේ දේශීය වශයෙන් මේ හිතවතුන්ට තමයි මේ ගෙවලා තියෙන්නේ. මේකෙන් තමයි අර්බුදය ඇත්තටම පටන් ගත්තේ කියන එක. සම්පූර්ණ වැරදි යෝජනාවක්. ණයක් ගත්තා නම් ණය ගෙවිය යුතුයි කියන පදනමෙන් අපි ඉන්නේ. අපි ආණ්ඩුව ආපු දවසේ ඉඳලා අපි උත්සාහ කරේ අපේ ලොකු චෝදනාවක් තිබුණා රටේම ජනතාව එක පුද්ගලෙක් ඉපදෙන හා ඉදිරියට ඉපදෙන අයත් මෙච්චර ප්‍රමාණයක් ණය බරක් තියෙනවා කියලා ඒක අපි අඩු කර ගැනීම සඳහා අපේ ඒ කාලය තුල අපි අඩු වුණානේ ණය ගෙවලා අපි අපේ ණය ප්‍රමාණය සමස්ත ණය ප්‍රමාණය අඩු වුණා එතකොට ඒ 500 ගෙව්වේ අපේ ණයකරුවෙක් ණය ගත්තේ එක්කෙනාට හැරෙන්න වෙන එක්කෙනෙක්ට ගෙවන්න බෑනේ ණය ගත්තේ එක්කෙනා අපි ණය මිලියන 500ක් අරන් තිබුණා ඒ 500 ගෙව්වා පොලියත් එක්ක ඉතින් ඒ වෙලාවේ මතු කරපු අදහස උනේ දැන් 2022 ඖෂධ ගෙන්වන්න මුදල් අමාත්‍යාංශය අවසර ඉල්ලුවා මගේ මතකෙද චන්න ජයසුමන හිටිය ඇමතිවරයා ඩොලර් මිලියන 300ක මුදලක් හැබැයි ඒක ගෙවන්න කොටස් වශයෙන් දෙන්න කියලා දෙන්න බැරි තත් මිලියන 20ක අවශ්‍යතාවය මේ අදාළ දෙන්න බැරි තත් මුදල් ඇමතිවරයා ඉන්න කාලේ කර දුන්න ගෙව්වා ඉන්දියාවෙන් හම්බ වෙච්ච සල්ලි වලින් ඕන තරම් බෙහෙත් ගේන්න දැනුත් සල්ලි දිනන තාමත් ඉතුරු වෙලා තියෙනවා ඉතුරු වෙලා තියෙනවා. ඒතර ඇයි ඒ ගේන්නේ නැත්තේ නං? ඒ ගේන්නේ ඉතින් ඒක නියම ක්‍රමවේදයක් අනුව ගේන්න ඕන බෙහෙත් මේ අනුමත වෙච්ච ඒවා වෙන්න ඕන. ඒකට මිල ගණන් කැඳවන්න ඕන ඒවා. සල්වස් මහත්තයා ඔබ ඔය හරි වෙලාවට IMF ගියා කියන එක. ගියේ නැහැ කියන එක ඔබ පිළිගන්නේ නැත්තේ. ඔබ කියන්නේ හරි තීරණේ ඔබ මුදල් ලැබුණ තුනට පස්සේ ගත්ත කියන එක ඔබ අදහස් කරන්නේ. නෑ. ආණ්ඩුව දැන් මොකද තියෙන චෝදනාවක් තමයි 2019 ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව බලයට එනකොට චම්රිත මේ ආර්ථිකය සම්බන්ධව මේ බැරෑරුම් තත්ත්වයකට නොවැටුණත් යම්කිසි අවදානම් තත්ත්වයක් ප්‍රකාශයට වෙමින් තිබුණා. කතාබහට ලක් වෙමින් තිබුණා. එතකොට ඒ මොහොතේ සිට මේකට යොමු වෙන්න අවශ්‍ය ක්‍රියාමාර්ගයේ ඒ ආණ්ඩුව ගත්තද කියන එක පිළිබඳව සංවාදයක් තියෙනවා. ඔබතුමා වැඩි ඒ කියන්නේ අපි අපේ රජයේ එනකොටත් IMF ප්‍රෝග්‍රෑම් එකක් තිබුණා. අපි IMF ප්‍රෝග්‍රෑම් එකෙන් අපේ ආණ්ඩුව අයින් වුණා. මොකද ඒ කොන්දේසි පිළිමහන්න බැරි නිසා api dantat yenowa me IMF api na saakachcha karana welawe api meeta wediya lihil kondesi saakachcha walata yomu kare. Ini eka nisa tamai sama. Basil Rajapaksa mattuma ara aragale welawe illuwe system ekē change ekak කියන එකනේ. ඒ system එකේ change එක දැන් වෙලාද තියෙන්නේ. දැන් ඉතින් ඒක කට්ටියනේ system එකේ රාජපක්ෂලා නැතිවීම කියන එක නෙමෙයි. දිස්ත්‍රික් නායකයෝ ප්‍රශ්නේ නැතිවීමක් නෙමෙයි. system change කියන්නේ එක අපිටත් ප්‍රශ්නයක්. මොකද්ද මේ system change එක කියන්නේ? system change කියන එක ඔබතුමා ඉස්සලා කිව්වා අපි වැරද්ද තියෙන තැන හඳුනගෙන තියනවා කියලා. අන්න එතනින් මං අහන්නේ මොකද්ද මේ system change එක? නෑනේ system change එක ගැන මම දන්නේ නෑ. ඒක කරපු ඉල්ලපු කට්ටියයි කරපු කට්ටියකින් අහන්න ඕනේ. හරි බලමු අපි ඩිලාන් පෙරේරා සිස්ටම් චේන්ජ් එක සහ මේ පවතින පාලනය ගැන දක්වන්නේ කොයි වගේ අදහසක්ද කියලා. දඬුලේන තෝරගන්න බැරි නම් ජාතික සත්වයා හැටියට මේ දවස්වල නම් වඩා හොඳයි මං හිතන්නේ කපුටා තෝරගන්න එක. මොකද කපුටා තමයි අද ලංකාවම ආණ්ඩුවත් රජයත් පාලනය කරන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා 169ක් ඡන්දය අරගෙනත් එතුමාව මිනිස්සු ගෙදර ඇරියේ මේ රටේ මිනිස්සු ඉල්ලපු තාලේ ආණ්ඩුව හදපු නැති නිසා. මිනිස්සු ඉල්ලන්නේ දූෂණයෙන් වංචාවෙන් තොර වෙච්ච රජයේ වියදම් අවම කරගත්ත රජයේ නාස්තිය අඩු කරගත්ත ආණ්ඩුවක්. ඒක සිස්ටම් චේන්ජ් එක කියලා කිව්වේ. ඇත්තටම දැන් ඔය බැසිල් රාජපක්ෂට කපුටාස් කියනකොට කපුටු කාක්කා කියලා හෝන් එක එහෙම නගනකොට මොකක්ද දෙන්නේ? කේන්තියක් කියනවාද? වෛරයක් කියනවාද? වෛරයක්. මම කිසිම කෙනෙක්ට වෛර කරන්නේ නැහැ. මේ මට මාව මගේ දරුවන්ගෙන් වෙන් කරලා මගේ බිරිඳගෙන් වෙන් කරලා අවුරුදු 7ක් මෙහෙ ගෙන්නලා තියලා උසාවි ගාන ගිහිල්ලා තාමත් මං උසාවි යනවා. ඉතින් ඒ නඩු පැවරුවා. ඉතින් ඒත් මම ඒ කට්ටියට කිසිම දවසක වෛරයක් නෑ. වෛරයක් නෑ. ඒතකොට ඔබ ඔය යම්කිසි විඳිනවාද? ඒකෙන් යම්කිසි සතුටක් ලබන නිකන් ඔය සද්ද අපි මගේ යනකොට සතුටක් විඳින්න බෑ. ඕ. මගේ යනකොට දැන් මෙහෙමයි දැන් ඔය ටීවී එකේ නෙමෙයි. මගේ යනකොට කොහෙවත් ඔබට ඇහිලා නැද්ද? නෑ මට ඇහිලා නෑ. කපුටු කාක්කා කියලා එහෙම නෑ මට ඇහුන්නේ නෑ තාම. තාම නෑ. කවුරුත් කියලාත් නැද්ද මූණට? නෑ ඒත් කියලා නෑ. කියලාත් නෑ. හැබැයි සතුටක් විඳින්නේ නෑ. කැමතිත් නෑ. කැමතිත් නෑ අකමැතිත් නෑ. ඉතින් ඒ නිදහස කියන්නේ ඒකයි. ඉතින් ඒ ඇයට අපේ දේශපාලනෙට එනවා නම් අපි සූදානම් වෙන්න ඕන අනුම් බැනුම් අහන්න. තමන් කැමති දේ සහ අකමැති දේ දෙකටම මුණ දෙන්න. දැන් මේ සාකච්ඡා සභාවාර කීපයකදී මතුවෙච්ච දෙයක් තිබුණා. කතාවක්. එතුමා කියපු දූෂණය වංචාව ඒවට අපි විරුද්ධයි. ඒවා නැති තොර ආණ්ඩුවක් පිහිටවන්න තමයි අපි උත්සාහ කරන්නේ. ඉතින් ඔබතුමාට අඩු ගානේ කියන්න පුළුවන් නම් මෙන්න මෙයා මේ මගේ මුදල් ඔය හිටපු මාස කාලය තුල එක එක විකුණා එහෙම නැත්නම් මේ ටෙන්ඩර් එක දුන්නා ඒ වගේ එහෙම නැත්නම් මෙයා එක්ක ගනුදෙනුවක් කරා එහෙම කියන්න බෑ. එහෙම අපි කරලත් නැහැ. අපි කරන්නේත් නැහැ. ඉස්සරහටත් කරන්නේ නැහැ. අපිට එහෙම බලයකුත් නැහැ. නමුත් දැන් මේ කළ චෝදනාව ඉතිහාසයේ ලෝකේ ඕන ඇමතිවරුම කිව්වේ ලෝකේ පළවෙනි වතාවට වෙන්නේ නැති කැබිනට් ඇමතිවරු තමන්ගේම ආණ්ඩුවට එරෙහිව උසාවි ගියේ. ඒ රාත්‍රී 12:06ට New Fortress Energy කිවිසුම අස්සන් කළා කියන කතාව ඉතිහාසයේ පළවෙනි වතාවට කැබිනට් ඇමතිවරු ඒක විකිණීමක් නෙවෙයි. ඒක රටේ ගෑස් ඒකාධිකාරයේ ඇමරිකාවට පවරේ. එහෙම එකක් දීලා නැහැ. ඒක තමයි කොහෙමනම් දෙන්න එපා. තාමත් අයිති තියෙන්නේ මේ රජ ඒ කලින් අයිතිකාරයන්ටම නේද. ඇමරිකානු සහකාර රාජලේකම් වික්ටෝරියා නූලන් දැන් දෙවනි වතාවට අවුරුද්දක් තුල මේ ආවා. පළවෙනි මාස 7කට පෙර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති දැන් රනිල් වික්‍රමසිංහ මේ ආවෙත් මේ ගිවිසුම පිළිබඳවම වැඩි වශයෙන් අවධානය යොමු කරන්න සහ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි පැත්ත. නෑ ඒ වෙලාවේ ඔය වගේ ගිවිසුම් 3ක් අස්සන් කරලා තියෙනවා. ජපානට දීලා තියෙනවා, ඉන්දියාවට දීලා තියෙනවා, ඊළඟට කොරියාවටත් දීලා තියෙනවා. ඒ වගේ දැන් මේ ආයතනටත් දීලා තියෙනවා. දැන් තරංකරුව ගොඩක් ඉන්නවා. ඕන එක්කෙනෙක් සුදුසුම එක්කෙනාට දෙන්න. ඔව් මගේ ප්‍රශ්නේ මම අහන්න උත්සාහ කරමින් හිටියේ මේ සාකච්ඡාවේ. මේ ඔක්කොම ෆෝට්‍රස් එක විකුණලා නම් ඉතින් තාමත් අයිතිය තියෙන ලංකා මේ සමාගමට. ඒ කර ඒ කියන්නේ දැන් මේක ආණ්ඩුවේ ඇමතිවරු මේ නිව් ෆෝට්‍රස් එක නෙමෙයිද ඇත්තටම ආණ්ඩුව කනපිට ගහපු ගිවිසුම් බවට පත් වුණේ. මොකද හේතුව උසාවියට ගිය ආණ්ඩුවට විරුද්ධව. ඒක උසාවියෙන් තීන්දුව කරන්නේ. ඒක වැරදි. ඒකට කියපු එක වැරදි. ඒක වෙනත් පැහැදිලිව බෙදුමක් ඇති වුණේ ආණ්ඩුව ඇතුලේ. පැල්මක් ඇති වෙච්ච තැන ඔතනනේ ආණ්ඩුවේ මම දන්නේ නැහැ. එහෙම පැල්මක් ඇති වුණා නම් ඒ තරම් ලාද බොළඳ පිරිසක් වෙන්න ඕනේ. ඒ දැන් මෙහෙම ලඳ බොළඳ කියන්නේ ඔතන ගියේ වාසු විමල් උද්ගම්මන් පිළ ඇතුළු කණ්ඩායම වුන් කිව්වා ඉතිහාසයේ පළවෙනි අවස්ථාවෙන් නැති ලෝකේ පළවෙනි අවස්ථාවෙන් නැති තමන්ගේ ආණ්ඩුවට විරුද්ධව තමන්ගේ ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරු අධිකරණයට ගියපු කියන එක. එතකොට ලඳ බොළඳ අය වශයෙන් එමනම් සලකන්න වෙන්නේ ඒ අය. ඔව්. ඔබ සලකන්නේ විමල් උදේ සහ වාසු. ඔබ බලන්න කිව්වේ තව දවස් ගානයිනේ තියෙන්නේ එදාට බලන්න කොහේ. දවස් 31ක් තියෙනවා තව. ඔය 31 වෙනි පස්සේ බලන්නකො කොහොමද ඒ කට්ටිය ජනතාව දෙන තීන්දුව. හරි. අපි ඒක කතා කරමු 31 වෙනිදා පස්සේ කියන්නේ ඡන්දය පිළිබඳ කතාව. අපි ඒක වෙනම මාතෘකාවක් විදිහට කතා කරන්න බලාපොරොත්තු වෙන සිටිනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කරමින් සිටින්නේ. විරාමයේ ගමු. සීමාවෙන් එහා දේශපාලනය. ඒක නැතුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සමග අද සලකුණේ සාකච්ඡා කරමින් සිටින්නේ. අපි විරාමයෙන් අනතුරුව නැවත සාකච්ඡාවට පිවිසෙමු. අර අපි කතා කරන සූදානම් වෙලා සිටියේ දැන් මේ වේදිකාවල මතුවෙච්ච අදහසක් තමයි බැසිල් රාජපක්ෂ සමහර තීන්දුව తీරන කැබිනට් එක ඇතුලේ ගත්තේ ආණ්ඩුව හිතාමතා ආණ්ඩුව උමනාවෙන් අප්‍රසාදිත පත් කරන්නද. ඒ කියන්නේ බැසිල්ට බෑ, බැසිල් ජනප්‍රිය නෑ. බැසිල් වැඩකාරයෙක් වෙන්න පුළුවන්, අනේ ජනප්‍රිය නායකයෙක් නෙමෙයි. ඒ වෙනකොටත් ආණ්ඩුවට 157ක 3/2ක තිබුණා බහුතරයක්. ඒ නිසා බැසිල්ට වුණා ගෝඨාභය මේ වචන වලින් පාවිච්චි ඒවා මම කියන්නේ. ගෝඨාභය මේක අතහැරලා දාලා ගියොත් යම් කිසි වෙලාවක අන්න බැසිල් එතනට එන්න පුළුවන්. මට chance එකක් තියෙනවා. පාර්ලිමේන්තු බලය 3/2 තියෙනවා. 157ක් ඒ වෙනකොට තිබුණා. පළවෙනි ඡන්ද විමසීමේ ඉඳලා. ඒ නිසා බැසිල් මේ ගේම් එක තමයි ඇතුලේ ප්ලේ කරේ. මේ හිතන ආකාරයට කියලා. මොකක්ද ඇත්තටම බැසිල් රාජපක්ෂගේ රෝල් එක? මගේ රෝල් එක ඕකේ. එවනම් මම පාර්ලිමේන්තුවේ ඇත්තටම 21 ගේන්න ඉස්සෙල්ලාම අයින් වුණා. ගෝඨාභය රාජපක්ෂව අයින් නොකර හිටියේ ඔය අදහස සමහරුන්ගේ ඔළුවල තිබිච්ච නිසා වෙන්න ඇති. ඉතින් මම ඊට කලින්ම මන්ත්‍රී ධුරේනුත් අයින් වුණා. අයින් වෙලා මම දැන්ට ඉන්නේ ආයිත් කිසි දවසක පාර්ලිමේන්තුවට එන්න බැරි නීතිමය වශයෙන් වාදාවක් තියෙනවා. ඉතින් යම් විදියකින් මම මගේ ද්විත්ව පුරවැසිකම අයින් කරලා මැතිවරණයට ආවොත් ඇරෙන්න මට එන්න බැරි වෙලා තියෙනවා. මම අයින් වුණා. ඉතින් දැන් ඔය 21 ගෙනත් කවුද අයින් කරේ? මම ඒ වෙනකොටත් අයින් වෙලා. ඒක හරියට මුවාට වෙරලා පඳුරකට වැදුනේ. අඩු ගානේ සමහරු කියන විදියට ද්විත්ව පුරවැසිකම නෙවෙයි පුරවැසිකමක්වත් නැති කෙනෙක්ව එළියට දාගන්නවක්වත් ඒ නීතියට ශක්තියක් ලැබිලා නැහැ අද වෙන. ඔව් විටක ප්‍රශ්නයක් ඔබතුමාගෙන් අහනකොට පුරවැසිකම අතාරිනවද? එහෙම නැත්නම් ලංකාවේ මේ නායකත්වයට පත් වෙනවද කියලා ඔබතුමා කියනවා නෑ මම පුරවැසි බව අතාරින්නේ නෑ කියන කතාව. අදත් අදේ ප්‍රශ්නේ අපි ඇහුවොත් වසර ගණනාවකට පස්සේ ඔබට අවස්ථාවක් ලැබෙනවා එක්ක මේ පුරවැසි භාවය ඇමරිකාවේ අතහැර ගන්න. එහෙම නැත්නම් රටේ ජනාධිපති ධූරයට පත්වීම සහ පාර්ලිමේන්තුවට ඒක කරලා එන්න. මේ දෙකෙන් මොකද්ද මේ මොහොතේ බාරගන්නේ? නෑ මේ මොහොතේ ඇත්තටම මට ලොකු හැඟීමක් වක්කීමක් තියෙනවා. මොකද අපේ රටේ 69 ලක්ෂයක් ඡන්ද දීලා පත් කරපු ජනාධිපතිතුමාව එළවලා තියෙනවා. එළවපු වෙලාවක අපේ පරමාදර්ශී නායකයා 3/2 ඡන්ද 68 ලක්ෂයක් ලැබිච්ච අපි තෝරගත්ත අගමැතිතුමාව අයින් කරලා අපේ පක්ෂන් හිටපු නායකයෝ මං කිව්වාගේ දිස්ත්‍රික් නායකෝ 11 දෙනෙක් කැබිනට් එකෙන් අයින් කරලා ඒ වගේම අපේ ප්‍රාදේශ සභා පළාත් සභා හිටපු පළාත් සභා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ගෙවල් 700 ගාණක් ගිනි තියලා මේ විනාශ කරලා අපේ අපිට ඡන්දයකට එන්න බැරි කරලා බය කරලා සම්පූර්ණයෙන්ම ප්‍රචණ්ඩත්වය ඒ වගේම මේක පෙන්ලල හිතුවේ අපි කවදාකවත් පොහොට්ටුව මීට පස්සේ එළියට එන්නේ නැහැ කියලා. අඩු ගානේ ඡන්දෙට නාම යෝජනාවක්වත් දෙන්න කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ කියලා. අන්න එහෙම වෙලාවක 7000 ගාණක් අපේක්ෂකයෝ කියන්නේ පළාත් පාලන ආයතන 255ක අතර මුලින් අපි හැදුවා 4යි කියලා 255කටම අපේ නාම යෝජනා පත්‍ර දීලා තියෙනවා. ඒකට කොට්ටාස සියල්ලකටම අපේක්ෂක ඉදිරිපත් කරලා තියෙනවා. මෙවර ගැන කියන්නේ. මෙවර. එවැනි තත්ත්වයක් තියෙන වෙලාව. එහෙම වෙලාවක එහෙම නිර්භයව ඉදිරිපත් කර ජනතාව අතරමං කරන්න මම සූදානම් නැහැ. ඒකට මගේ යම් කිසි විදියකින් මම දන්නවා මේක කරාම මට ලොකු පවුල වශයෙන් මට පෞද්ගලිකව මට ලොකු අවාසියක් වෙනවා. පවුල කැමති නෑ. පවුල කිසිවේ මම කැමති නෑ. මම පවුලෙන් ඈත් වීමට ප්‍රධාන හේතුවක් වෙනවා. ගෝඨාභය ජනතුමාට අද ඇමරිකාවට යන්න බැරි වෙලා තියෙන වගේ. දැන් තව රටවල් දෙක රටකින් කැනඩාවෙනුත් තහනම් දාලා තියෙනවා. ඉතින් තව රටවල් කීයකින් දායි දන්නේ. ඒ පරණ කොන්තරයක් පරිමාන්න කරන්නේ. ඒක පිටිපස්ස හිටිය ඩයස්පෝරාවේ කෙනෙක් තමයි. අපිට ඍජු පිළිතුරක් දුන්නොත් මේ වෙලාවේ මේ මෙහෙම අත් දෙකට දෙක ගත්තොත් රටේ ජනාධිපති ධූරය සහ මේ ඇමරිකානු පොලිස් ජනපාල ධූරය කෙසේ වෙතත් හරි රටේ දේශපාලනට එනවා. දේශපාලනය කිරීමට මට බාධාවක් තියෙනවා නම් දිත්තපුර ඇසි තියෙනවනේ ඒක පැහැදිලිව දැන්. මම සූදානම් ඒක අතරලා හරි. දැන් සූදානම්. ඒ කියන්නේ බැසිල් රාජපක්ෂ ඒ කරන්න යුතුකම. ඒ කියන්නේ මීට පෙර ඔබතුමාගෙන් අවුරුදු ගණනාවට පෙර අහනකොට කිව්වා මම ඒක අතහරගන්නේ නැහැ කියලා. නමුත් වසර ගණනාවකට පසු අද ඔබ පළමු වරට ප්‍රකාශයට පත් කරනවා මම සූදානම් ඇමරිකන් පුරවැසි භාවය ඉවත් කරගන්න කියන එක. ඇමරිකන් පුරවැසි භාවය ඉතරක් නෙවෙයි මේ බාධාවක් වෙනවා. නීතිමය බාධාවක් වෙන ඕන එකක් මේව කරගෙන ඉවත් කරගන්න සූදානම් කියලා. එතකොට නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ ඔන්න ඔතනම ඉඳලා මතුවෙච්ච කතාවක් තියෙන ඔබට ඇමරිකන් පුරවැසි භාවය ඉවත් කරගන්න බෑ කියලා. ඒ උදය සහ විමල් වීරවංශ පසුගිය ජනාධිපතිවරණ කාලයේදී යම් අනතුරක් ඇති වේවි කියලා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගෙන් වෙයිද කියලා කතා කරනකොට ප්‍රකාශ කළ බවට ඒ කියන්නේ මේ ඡන්දට පෙර ආතුව ජනාධිපතිට පෙර ආතුව වල්පොළ පියනන්ද ස්වාමින් වහන්සේ මේගේ උපදේශකත්වයෙන් කුමා කියලා ඉන්දියන් නීතිඥවරේ කන්සල් කළ බවත් එහිදී ගෝඨාභයට කිසිම ප්‍රශ්නයක් නැති බවත් ගෝඨාභය ඇප්ලිකේෂන් එකක් දැමු සැනින් ඕට තමන්ගේ පුරවැසි භාව ඉවත් කරගන්න පුළුවන්. බැසිල්ට ප්‍රශ්නයක් තියෙනවා. බැසිල්ට ඇමරිකාවේ නඩුවක් තියෙනවා මුදල් විශුද්ධීකරණය පිළිබඳව. ඒ නිසා බැසිල්ට බෑ කවදාවත් ඇමරිකන් පුරවැසි භාවය ඉවත් කරගන්න. ගෝඨාභයට පුළුවන් බැසිල්ට බෑ කියන කතාව ඒ සාකච්ඡාවේදී මතු වුණා කියලා විමල් සහ උදය ප්‍රකාශයට පත් කළයි. එයා මට වැඩිය හොඳට දන්න ඇතිනේ තේ දෙන්න ඒක. ඒ දෙන්න කිව්වේ දෙන්නට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කරායි කියලා. මම දන්නේ ඒක මට නම් කිව්වේ නෑ ඒක. ඒක ඇත්තද ඉස්සෙල්ලා කතාව. මට එහෙම නඩුවක් ඇහිලා නැහැ. මම මේ ඊයේ පෙරේදා ඇමරිකාවට ගිහිල්ලා ආවා ඔබ දන්නවා. මම ගිහලා මගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගිහිල්ලා මගේ දරුවත් බලලා මම ආවා කිසිම කරදරයක් වුණේ නැහැ. ඉතින් මම එහෙම මට එහෙම නඩුවක් ඇත්තෙත් නෑ. ඉතින් එතුමා ඊට වැඩිය දන්නවනම් එතුමාගේ මහන්න වෙයි. හරි ඒ කියන්නේ මුදල් විශුද්ධීකරණය ඒ කියන්නේ ඔබතුමාට ගෝඨාභය රාජපක්ෂ මහත්මයා තමන්ගේ පුරවැසි භාව ඉවත් කරගත් ආකාරයට උවමනා නම් දැන් මේ කිව්ව ආකාරයට ඉවත් කර ගැනීමට බාධාවක් මේ මොහොතේ නෑ. මම දැනුවත්ව නෑ. හරි බලමු ඇයි දැන් වර්තමාන ජනාධිපතිවරයා බලයට පත් කරගත්තේ පොහොට්ටුවේ බහුතරයක ඡන්දවලින්නේ නෑ. ඒක මම පැහැදිලි කරන්න ඕන මේ මුලින්ම මේ අරගලයෙන් තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයාව අගමැති කරේ. දැන් ඔබතුමාලනේ කරේ? නෑ අපි නෙවෙයි අගමැති කරේ. ඔබතුමාගේ අපි සම්පූර්ණයෙන්ම අපි හිටියේ අපේ පක්ෂයත් අපිත් ඔක්කොම හිටියේ මහින්ද රාජපක්ෂ මැතිතුමා තමයි මේ රටේ ජනතාව අගමැති ධුරයට පත් කරගත්තේ. එතුමා වෙනස් කරනවට අපි කවන්නේ නැහැ. නමුත් අරගලය විසින් කිව්වා නෑ මේක විපක්ෂයට දෙන්න ඕන කියලා. ඒක අරගලයේ කිව්ව රනිල් වික්‍රමසිංහට දෙන්න ඕන කියලා? ඔව් විපක්ෂයට දෙන්න. රනිල් වික්‍රමසිංහට දෙන්න කියලා. මහින්ද රාජපක්ෂ අයින් කරන්න කියලා. විපක්ෂයට දෙන්න කියලා. විපක්ෂයට දෙන්න කියලා. ඒ පාර්ලිමේන්තුව. ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා විදිහට රනිල් වික්‍රමසිංහ තෝරගන්නේ ඔහුගේ තනි කැමැත්තටද ඔබතුමලා පක්ෂ කැමැත්තක් නැතුව? ඔව් පැහැදිලිව අපි පක්ෂය කිව්වා අපි මැදිහත් වෙන්න කැමති නැහැ. අපි මහින්ද රාජපක්ෂ ඇර වෙන කිසිම කෙනෙක් අගමැති ධුරයට පත් කරනවට අපි කැමති. ඔහුගේ තනි කැමැත්තට තමයි ඒ කියන්නේ ඔබ කියන්නේ ඉතින් නෑ තනි කැමැත්තට නෙවෙයි. එතුමා විපක්ෂයෙන් සරත් ෆොන්සේකා මැතිතුමාට සජිත් ප්‍රේමදාසට තවගොඩ මහින්ද රාජපක්ෂ මහත්තයා ඉවත් කරනවට පක්ෂ කැමැත්තක් නෑ කියලා දැන් ඔබ කිව්වා. ඔව් පැහැදිලිව. ඒ තීරණ ගන්න ජනාධිපතිවරයා තනි පවුලත් එක්ක කතා කරලා නෙමෙයිද මේ තීරණයට ආවේ? එතුමාට විශාල බලපෑමක් තිබුණා. මෙතුමාට බහුතරයක් නැහැ. ඒක නිසා මහින්ද රාජපක්ෂ අයින් කරන්න කියලා. ඒකට අපි අදත් විරුද්ධයි. ඒ අනුව තමයි රනිල් වික්‍රමසිංහ පත් කරේ. ඊළඟට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙන යම් විදියකින් ජනාධිපති ධුරයේ හිස් වුණොත් වහාම වැඩ බලන ජනාධිපතිවරයා හැටියට මේක අගමැතිවරයා පත් වෙනවා. නෑ මේවනේ දැන් බැයිද 12 වෙනිදා තමයි අගමැති පත් වෙන්නේ. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයා වැඩ බලන ජනාධිපතිකම මතු වෙන්නේ පස්සේනේ. ඒක ජූනි 20 නේ ජනාධිපති වෙන්නේ. නෑ අපි අහන්නේ මේ පළවෙනි දෙකේම අපි සම්බන්ධයක් නෑ. අපි සම්බන්ධ නෑ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ තනියෙන් ගත්ත තීරණයක්. නෑ ඒක විශේෂයෙන්ම ඔය කියපු පිරිස් අරගලය විසින් ඇති කරපු තත්ත්වයක්. ඒතර ඔබ ඇතුළු කණ්ඩායමේ සම්බන්ධය තියෙන ජූනි 20 ජනාධිපතිකරණයකට. එහෙමද? එතකොට අපිට තියෙනයි වෙලේ තිබිච්ච සාධක බලලා කවුද හොඳම අපේක්ෂකයා කියලා අපි පාර්ලිමේන්තුවේ තීන්දුව. බලමු ඔබතුමා ওই කතාව ඔහම කියනවා. ඒ ඔබේ අදහසනේ. බලමු අනුර කුමාර දිසානායක. ඔහුගේ අදහස වශයෙන් මොකද්ද කියන්නේ කියලා? Kakara UMP kakara kela api gammala bedila happy api beduwata ekalo kavadawat bedunada ekalo kavadawat bedilla ne mataka tiyaganna dan pahuge da aragale asirutawata pat una rajapaksala basil rajapaksa paindawa katunayakata painda beruna helicopter ekak gatta aya giya mattalata etunuth beruna rayak purawata guwone dan ogolo kawuru hari asirutawata pat unama pihita patanne kaagena viswasawantama kenage dan rajapaksala asirutawata pat una pihita patwe kaagena ranil wickremesinghe idi ranil wickremesinghe kena mokadda ne kawuruwat meka baara ganna hitiye ne eya baara gatta ehema denne naha eigollu api mei maase 11 වෙනිදා ලියුමක් කරියා අපි ලෑස්ති බාර ගන්න. ඒගොල්ලෝ මොකද මේ 13 වෙනිදා රනිල් වික්‍රමසිංහ තෝරගත්තා. රනිල් වික්‍රමසිංහ තෝරගත්තා. ගෝඨාභය බේරගත්තා. බැසිල් රාජපක්ෂ යනවා දැක්කද ඔයගොල්ලෝ ටීවී එකේ. හොරෙන් යනවා එනකොට ප්‍රභූ පර්යන්තෙන් ඇමතිවරු ගිහිල්ලා බැසිල් අසීරුවට පත් වුණා. රනිල් තෝරගත්තා. බැසිල්ව බේරගත්තා. ඕගොල්ලෝ ගහගෙන හරියනවා. රාජපක්ෂල මේ එහෙම හිතන විදියට එහෙම ඕන අයට ජනාධිපතිකම් අගමැතිකම් දෙන්නේ නැහැ. ඒකයි අනුර කුමාර දිසානායක කියන කතාව අපි ඉස්සෙල්ලාම උත්තරයකට එන්න කලින් වෙලා බලමු. ඔහුගේ සමස්ත කතාවේම හරය රාජපක්ෂලගේ ආරක්ෂකයා රනිල්ගේ ආරක්ෂකයා රාජපක්ෂ. ඒ නිසා වුන් මේ ආණ්ඩුව හඳුන්වන්නේත් රනිල් රාජපක්ෂගේ ආණ්ඩුව විදියට. ඒ නිසා ඒගොල්ලෝ කියනවා අපිත් ලිව්වා. අපිත් ලියුමක් ලියලා ඉල්ලුවා. ඒගොල්ලෝ අපිට දෙන්නේ නැහැ. අපිට උත්තරයක් නැහැ. අපිට දෙන්නේ නැහැ. කෙලිම කියන අපිට දෙන්නේ නැහැ. රනිල් රාජපක්ෂ ආණ්ඩුව. එහෙමයි මේ අය හඳුන්වන්නේ. මොකද්ද පිළිතුර? ඔය ඉතින් අපි කිව්වනේ මුල් මේ කර්ණා දෙකටම ඉතින් මම කියපු එකම තමයි එතපත් කිව්වේ. පළවෙනි දෙකේම ඔහුත් ඒ කියන්නේ ඉල්ලුම්කාරයෙක්. ඉල්ලුම්කාරයෝ ලියුමක්ම දැම්ම කිව්වනේ. ඔය ඉතින් එයාත් ඉල්ලලා තියෙනවා. ඉතින් අපි කියපු එකම තමයි ඉල්ලුවා. සරත් පොන්සේකා ඉල්ලුවා. තව කට්ටිය ඉල්ලද්දී ජනාධිපතිවරයා ඒ ආණ්ඩු ක්‍රම විවාදයට තෝරගත්ත කියන එක කියන්නේ මේ කියන්නේ රනිල් ගහන්න මම ජමිදෝ සමහරවල්ලාට මෙහෙම තියෙනවා. තෝරගෙන ඉවරයි. කරන්න ඕන කෙනා තෝරගෙන ඉවරයි. කට්ටියට කියනවා යාළුවන්ට ඔක්කොම ඔයගොල්ලෝ ඇප්ලිකේෂන් දාන්න. ඒතකොට මේක තරගයක් වගේ පේනවා. මට ඕන කෙනාව තෝරගන්නවා. දැන් ජම්මුත්තහන් ඒක දුන්නේ. රනිල්ව තමයි රාජපක්ෂ. ඒ කියන්නේ අර කියු විදියට අපේ යාළුවා අපි කියපු හන්ද ඇප්ලිකේෂන් එක දැම්මේ. එමනේ මේ දැන් ඔය සමහර ඉන්ටර්විව් තියෙන රජයේ කන්තෝරුවල තෝරගෙන ඉවරලු. බොරුවට දානවා. අර ගැසට් කරනවා මේවා කරනවා තෝරගෙන ඉවරයි. බොරුවට. ඒ වගේ රනිල් තෝරගෙන ඉවරයි. දැන් රනිල් ඇත්ත කතාව ඒකද අපි ඇත්ත කතා කරමුකෝ. රනිල්ව තෝරගෙන ඉවරයි. බොරුවට කතා කරනවා ෆොන්සේකට. බොරුවට කතා කරනවා සජිත් එන්න. බොරුවට එන්න කියනවා ආන්ද්‍ර කුමාර්ට. තෝරගෙන ඉවරයි. එළියට පේනවා. ඇප්ලිකේෂන් කෝල් කරලා හරිම ජෙනුවින් වැඩක් මෙතන ඉන්ටර්විව් කෝල් කරලා ඉන්ටර්විව් කරනවා. ඔය ඔක්කොම කරන්න ඕනේ නැහැ නේ. මහින්ද රාජපක්ෂව අගමැති පුටුවේ තියුණා. ඉතින් ඒක අහන්න ගෝඨාභය ඒක එයාට ඉන්න දුන්නේ නැහැ නේ. ඒ ගෝඨාභය රාජපක්ෂ නිවත් කළේ. අරගලය. ඔය ජනාධිපතිවරයා. ඒක තමයි කියන්නේ. ඒක තමයි කියන්නේ අපි සහෝදරයා කියලා එතුමාගේ වෙනසක් නැහැ කියලා. වැරදිද? ඔව් අපි වැරදි කියනවා. අපි කියනවා මහින්ද රාජපක්ෂ තමයි අදත් ජනාධිපති අගමැතිකමේ ඉන්න ඕන. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ ඉවත් කරපු එක වැරදි. ඔව්. ඒතර ඒ ඉවත් නොකළා නම් අද ආණ්ඩුවක් තියෙනවා. එහෙමද? ඒ ආණ්ඩුව තියනවද නැද්ද කියන එක වෙන එකක්. හැබැයි මහින්ද රාජපක්ෂ ඉවත් කිරීම අපේ පොහොට්ටුව පක්ෂය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සම්පූර්ණ විරුද්ධයි. හරි මොහොතක් ඉන්න මේ බැසිල් රාජපක්ෂ ජාතික සංවිධායක මේ ඉන්න බැසිල් රාජපක්ෂම මීට පෙර දැක්වූ අදහස. ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල ගැන මොකද හිතන්නේ ඔබතුමාට? ඇත්තටම එතුමාට යම්කිසි වගකීමක් අපේ පක්ෂයක් ඇටියට අපි මහ ජනතාව බලාපොරොත්තු වුණේ 69 ලක්ෂයක් ඡන්දෙ දීලා ගෝඨාභය ජනාධිපතිතුමා එතුමා ඉල්ලාසුණා. ඒ වෙලාවේ අපි තීන්දුව කරා ඊටාම සුදුසු පුද්ගලයා ඒ සඳහා තෝරගන්න. ඒ තෝරා ගැනීම නිවැරදි කියලා මට හිතෙනවා දැන්. මොකද අපි හැමෝටම අපේ පක්ෂ විපක්ෂ හැම කෙනෙක්ටම නිදහසේ දේශපාලනය කරන්න ඉඩ සලසා දිය යුතුයි කියන එක අපි මුල ඉඳලම දරපු මතය. එතන නම් නිකන් අපිට හැංගෙනවා අර පාවිච්චි කරන වචන තමයි අපේ තෝරා ගැනීම කියන වචනේ. අපේ තෝරා ගැනීම. ඔය කිව්වේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉවත් වුණාට පස්සේ ජනාධිපති ධුරයට අපිට තෝරා ගන්න අපිට නීතියානුකූලව ව්‍යවස්ථානුකූලව අවස්ථාව ලැබුණා. ඒ වෙලේ අපි තීන්දුව කරා මේ වෙලාවේ කාරණා දෙකක් පදනම් කරගෙන අපි රනිල් වික්‍රමසිංහ මහත්තයාව ජනාධිපති ඒ දෙකම අද එතුමා ඉෂ්ට කරලා තියෙනවා. එකක් තමයි අපි පළවෙනිම කිව්වේ හැමෝටම නිදහසේ දේශපාලනය කරන්න. අර ඔබතුමා මුලින් කිව්වා වගේ අපිට පාරට යන්න බැරි කපුටයි අර සින්දුයි ඒවා මේවයි පාරට බහින්න බැරුව තිවිච්ච තත්ත්වය නැවත ඒ ගෙවල් 700 ගානක් ගිනි තියලා අපේ විනාශ කළා. ඒ හිංසාකාරී දේශපාලනය මේ රටෙන් නතර කරන්න සුදුසුම හැකියාව තියෙන එකම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ කියලා අපි හිතුවා. ඒක තමයි එක. දෙවෙනි එක තමයි අපි ගෑස් පිපුරුණ ඔය කියන පෝලිං පෙට්‍රල් වලට පෝලින් තියුණා ලයිට් පැය 10කට වැඩිය කැපුවා. මේ කාරණා තුන පදනම් කරගෙන කොහොම හරි මේ තුන විසඳන්න පුළුවන් කියලා ඒ තුනම දැන් විසඳලා. ඒක කොහොමද දැන් මෙච්චර මේ 69 ලක්ෂයයි 3/2යි තිබුණු ආණ්ඩුවට බැරි වෙච්ච ටික මේ එකම ආසනයක්වත් නැති ජාතික ලේස්තුවෙන් ආපු ඡන්ද 20000ක් අරගත්ත ජනාධිපතිවරයා මේ ජනාධිපතිවරයාට පුළුවන් වෙන්නත් මේ දැන් ගෑස් පුරන්නෙත් නැහැ. තෙල් පෝලිමුත් නෑ. ඊළඟට ඒකනේ කල්පනා කරන්න ඕන ජනතාව. කොහොමද ඒක කරේ? හිතෙන්නෙම නෑ කොහොමද කියලා. ඒක ඔබතුමා ඒක තමයි අපිත් කියන්නේ. ඔබතුමා තමයි කිව්වොත් ඔබතුමාලගේ තේරීම කියලා කිව්වනේ දැන්. ඔව් අපේ තේරීම. අපි හරියට තේරුම් ගත්තා. ජනාධිපති මන්දිරයේ කාර්යාලය ඉස්සරහා හිටපු අය ඉවත් කරගන්නවත් බැරි වෙලා හිටියා. මයින බෝරම කියලා ඔක්කොම අද නෑනේ කවුරුවක්. ඒකනේ අපි අහන්නේ. ඔබතුමා අපි කියන එක තමයි කියන්නේ. අපි තෝරාගත්ත එක හරියට හරි. සමුද අපි අහන්නේ නෙමෙයි. ඒක කොහොමද හරි තෝරාගත්ත එක හරි බව පේනවා. ඒක ඇත්ත. තෝරගත්ත අය බව හරි බව කිසිම ගැටලුවක් නැහැ. ඒක මං අහන්නේ ඇයි? දැන් මේක හරි වැඩක්. තෝරගත්ත එක වැරදුනාමත් අපෙන් ප්‍රශ්න කරනවා. හරි ගියාමත් ප්‍රශ්න කරනවා. ඒක එතුමාට පුළුවන් වෙන්නත් රාජපක්ෂට බැරි වෙන්නත් හේතුව මොකක්ද? ඉතින් රාජපක්ෂලා බැරි හන්ද තමයි අපි අයින් වෙලා ඉන්නේ. බැරි උනේ ඇයි? අන්න ඒකයි හේතුව. ඉතින් ඒක බැරි හන්ද. මෙච්චර 69 ලක්ෂය 3/2ක් පාර්ලිමේන්තුවේ. ඒක තමයි ජනතාව කොයි තරම් හිටියත් සමහර වෙලාවට ඒ ජනතාවගේ මතයට රට කරන්න බැරි. ඒක ජනතාව 69 ලක්ෂයක් ඡන්ද දීලා ගත්ත තීරණේ වැරදි. එතුමට තීන්දුව හරි. හැබැයි තීන්දුව හරි ඒ ක්‍රියාත්මක කරන්න ඉඩ දෙන්නේ නැත්තම් 69 ලක්ෂ ඡන්දේ දුන්නේ රනිල් වික්‍රමසිංහගේ පාලනයට විරුද්ධවනේ. ඒතර 69 ලක්ෂයක් දුන්නේ රනිල් වික්‍රමසිංහ කියන්නේ විපක්ෂ කණ්ඩායමට විරුද්ධව. එතකොට දැන් ඔබතුමා කියනවා අපි තෝරගත්ත තෝර ගැනීම හරි. පේනවනේ අපි තෝරගත්ත දැන් කෝ ගෑස් පුපුරන්නෙත් නෑනේ. ඕ දැන් තෙල් පෝලිමුත් නෑ. ඒක තමයි කියන්නේ. ඒක තමයි මම කිව්වේ මේක තුල මුලදිම කිව්වේ යම්කිසි ජාත්‍යන්තර බලපෑම් සහිතව මේ වගේම තමයි ලිබියා අරාබ් වසන්තය කියලා ලිබියාවේ සිද්ධ වුණේ, ඊජිප්තුවේ සිද්ධ වුණේ, ඊරාකයේ සිද්ධ වුණේ, ඔය වගේ රටවල් ගණනාවක සිද්ධ වුණා. කලින් කිව්වේ නෑ ඔබතුමා ජාත්‍යන්තර බලපෑම් කියන වචනේ කලින් පාවිච්චි කළේ නෑ. කලින් බෝන ගේන් කියන එක පාවිච්චි කරා. දැන් තමයි කිව්වේ ඕක. නෑ ඒ කියන්න ඕන වෙලාවට එපා කියන්නේ. ඒක රනිල් ඒකනේ ඔබතුමල්ලට ජාත්‍යන්තර බලවේග වැඩ කරන්න දුන්නේ නෑ. හැබැයි රනිල් වික්‍රමසිංහට කරන්න දුන්නා. ඒකනේ. නෑ එහෙම කියන්නේ නෑ. ඒක කරන්න දෙන්න. නෑ මෙතන ප්‍රශ්නයක් තියෙනවානේ රාජපක්ෂ මහත්මයා. දැන් අපි කොහොමවත් තෙල් මිල වැඩි කරන්නේ නෑ. අපි බදු මේව කරන්නේ නැති විත්‍ය උන් දන්නව යන්දා. අපිට යම් ආයතන ඒක නෙමෙයි දැන් අපිට තේරුම් ගන්න බැරිද? අපි පුද්ගලීකරණය කිරීමේදී යම් අපි ඒක පාඩම හැම එකක්ම ප්‍රතිව්‍යුහගත කරන්නේ නැති නිසා අපි ඊස්ටර්මිනල් එක අපි දුන්නේ නැහනේ. ඉන්දියාවට ඊස් ටර්මිනල් එක දුන්නේ නැහැ. ඊස් ටර්මිනල් එක දුන්නා නේද? ඔය ඉතින් ඒක තමයි ඒ කියන්නේ ඊස් ටර්මිනල් එක දුන්නේ නැත්තේ ඒක තමයි ඔය අපිට ඒ පැත්තක් නැහැ මේ පැත්තක් නැති වෙනවා. හරි දැන් ඔබතුමාලා ඊස්ට් එක දුන්නෙත් නැත්තේ ඒත් ඔය කණ්ඩායමේ විරෝධය නිසානේ. විමල් උදේ කණ්ඩායම නෑ ඒ විරෝධය නෙවෙයි අපි අපේ හදවතින් අපි කැමති නෑ. දැන් දෙන්න දෙන්නේ ඒක. නෑ දැන් දෙන්න හද නැද්ද කියන එක ඒකල අපේ හදවතින් අපි ඒවට හවුල් වෙන්නේ නෑ. ප්‍රශ්නය මගේ ප්‍රශ්නෙට නම් උත්තරයක් තාම ලැබුන්නේ නෑ. දැන් මාස 3කට ආසන්න වැඩි ප්‍රකාලයක් අරගල කරුවෝ හිටියා ජනාධිපති මණ්ඩලයේ ඉස්සරහ. බලන්නකො ජනාධිපතිතුමා වැඩ බාර ගත්තා. පාර්ලිමේන්තුවට ගියා. රාජාසන කතාව කළා. ඊළඟට වාහනෙන් ඇවිල්ලා බැස්සා මේ ස්තුති කළා පාර්ලිමේන්තුව ආරක්ෂා කර ගැනීම ගැන. ඊළඟට ගියා හමුදා මූලස්ථානයට. එදා රැ ඉවරයි. එදා එක රැයි එදා රැයි සියලු අරගල කරුවෝ යා ඔබතුමාට මේ අවුරුදු ඔක අහන්න ඕනේ මගෙන් නෙවෙයි අරගලකාරයන්ගේ. ඇයි අරගලකාරයන් අහන්නේ මොකද? ඇයි ඒ කට්ටියට ගියා මම ගියේ නෑ. ඒ කට්ටිය ගියා නෙවෙයි යහුවනේ. ඒක තමයි කොහොමද යහුවේ? ඉතින් අවුරුදු 30ක යුද්ධ ඒක අරගලකාරයන් ගාන බැරි වෙච්ච දේ මේ කොහොමද ඒ ගියේ කියලා. ඒ මොකද ගියේ කියලා ඔබතුමා විශ්වාස කරන විදිහට දැන් දැන් ඔබතුමාගේ කතාව තුළ නිකන් හිතනවා කියන්නේ මේ අර්ගලය කරපු අතර ඉඳලා තියෙනවා මේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කරන්න උත්සාහ කරපු අයත් ඉඳලා තියෙනවා වගේ. ඉතින් දැන් ඉන්නෝනේ හුඟක් කට්ටිය එහෙම කට්ටිය ඉන්නෝනේ. අර්ගලය කියන්නේ අර්ගලය හිටපු භූමියේ හිටපු කට්ටිය කී දෙනෙක් ඉන්නවද දැන් මේ ජනාධිපති කාර්යාලයේ? නෑ ඒ කියන්නේ ඔහු ජනාධිපති කරන්න කියපු අදහස ඇතුළේ අධිෂ්ඨාන ඇතුළේ තිබුණේ දැන් ඒගොල්ලන්ගෙන් අහන්න ඕනේ ඇයි ගියේ කියලා. ඔබතුමා මේ කතාව කිව්වනේ. එතකොට දැන් මේ ජමුත් ඇහුවේ කොහොමද එතුමා දක්ෂින් කරේ යව්වේ කොහොමද කියලා. ඔබතුමා ගියේ කොහොමද කියලා අහන්න කියලා. ඔව් ඉතින් ඒක යව්වේ ගිය විදිය අපි දැක්කා ගහලා එළෙව්වේ. අපි දැක්කා ගිය විදිය. ඉතින් එහෙම ගෝඨාභය රාජපක්සලට ඒක කරන්න බෑ. අපිට බදු දාන්න බෑ මේ විදියට. අපිට මේ විදියට ගහලා එළවන්න බෑ. අපිට මේ ඒක ඒක ආයතන ජාතික සම්පත් විකුණන්න බෑ. හැබැයි අවසානයේදී ඔබතුමාලා බදු දාන්න පුළුවන් කෙනාවනේ ගෙනල්ලා තියෙනවා. බදු දාන්න බදු දාන්න පුළුවන්. ඔබතුමා කියවනේ අපි රාජපක්ෂලා කැමති නෑ බදු දාන්න. ගහලා එලවන්න කැමති නෑ. කැමති නෑ කියවනේ. දැන් ඔබතුමාලා මේ ආශිර්වාදයෙන් ගෙනල්ලා තියෙන්නේ එහෙනම් ඔබතුමාට අනුව බදු දාන්න පුළුවන්. නෑ ඔබතුමාට කරලා එලවන්න පුළුවන් කෙනාව. ඒතකොට ඒක සාධාරණද? නෑ ඉතින් ඒක සාධාරණ නැති වුණත් ඒක තමයි ඒ රටේ ජනතාව ඉල්ලුවේ. ඔබතුමාට කරන්න බැරි දේ වෙන කෙනෙක් කරා කරගන්න පුළුවන් කෙනෙක් ගෙනාව. ඒකද? නෑ. ඔබතුමාට බදු ගහන්න බෑ. බර ජනතාවට දාන්න බෑ. ගහලා එලවන්න බෑ. ඒ වෙනුවට වෙන කෙනෙක් රෙන්ට් එකට හයර් එකට වගේ ගත්තා. නෑ ඉතින් ඒක එහෙම ඔය සමහරව විශ්වාස කරනවා නම් ඒක විශ්වාස කරන්න මගේ වැරද්දක් නෑ. නමුත් අපිට කරන්න බැරි කියන එක විතරක් මම කියනවා. නමුත් ඇයි ඒ වෙලාවේ ගොඩක් අය කරන්න නොකරපු එක අර මෙතන උදේ බැන්නෑමට කැබිනට් එකේදී කෑ ගැහුවයි මේ එදා මේ දැන් ඔබතුමාලත් ඇහුවනේ ඇයි මේ බදු මේ රුපියල් 7කින් තෙල් වැඩි කරේ නැත්තේ අර කූපන් ක්‍රමය ඇති කරේ නැත්තේ මේ ඒවා ඔබතුමාලගේ දැන් රාජපක්ෂවරු බදු වැඩි කරන්නේ නැහැ විකුණන්නේ නැහැ කියන කාරණේ නිතරම ඉන්නවා නම් ඔබතුමාලගේ කඳවුරෙන් ගිහිල්ලා ජනාධිපතිවරණයට පාර්ලිමේන්තුවේ ඡන්ද ඉල්ලපු කෙනෙක් ඩල සලහප්පෙරුම එතකොටත් ඔබතුමාලගේ පක්ෂනේ නෑ ඔබතුමාලගේ ආර්ථික දැක්ම තියෙන ඔබතුමාලා අනුව යන ඔහුව ජනාධිපති කරගන්න තිබ්බනේ නෑ ඉතින් එයාට අර මං කියපු කාරණා දෙකම කරන්න බෑනේ. එයාට උඹලකට ටිකක්වත් පිටරටින් ගේන්න පුළුවන්ද? ඇයි ඒක තමයි කියන්නේ බැරි ඒක තමයි කියන්නේ. ඒක ජාත්‍යන්තර සම්බන්ධතාව නෑ එහෙමද? එහෙම වෙන්නේ නැහැ. හැබැයි උඹලකට ගේන්න ඕන කෙනෙක් නෙමෙයි ඔය පත් කරගත්තා කිව්වේ. ගහලා එලවන්න පුළුවන් වෙන්න ඕන කිව්වා. නෑ. අපි අදු ගහන්න පුළුවන් වෙන්න ඕන කිව්වා. කරුණු දෙකක් කිව්වා. පැහැදිලිව මේ වෙනස් කරන්න එපා. මම කිව්වේ අපි එවෙලේ බැලුවේ මේ රටේ හැමෝටම මේ හිංසාකාරී දේශපාලනයෙන් තොරව දේශපාලනය කිරීමට නිදහස ලබා දෙ යුතුයි කියලා. ඒක කරන්න පුළුවන් එක්කන. ඒක එක. දෙක තමයි අපිට මේ වෙලාවේ තිබිච්ච ආර්ථික ප්‍රශ්න උඩ අපිට තෙල් ටික ගේන්න බෑ ගෑස් ටික ගේන්න බෑ විදුලිය දෙන්න බෑ තිබුණා ඒ අඩු ගානේ ඒ තුනක්වත් විසඳලා දෙන්න හිටපමැතුමා ඔතන දැන්. ඒතකොට මේ ඡන්දෙදී ඔබතුමාලා මේ ඔය 134ක් රනිල් වික්‍රමසිංහ මහත්තයා ගත්ත ඡන්දේ පොහොට්ටුවේ අපේක්ෂකයා වශයෙන් තමයි මේ රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉදිරිපත් කළේ ඡන්දෙට නේ? ඒ යෝජනා ස්ථිර කරපු කට්ටිය බලා ගන්න පුළුවන් නේද? ඔබතුමා ජාතික සංවිධායකයෙක් මම මේ අහන්නේ. නෑ ඉතින් ඒක ඒ වෙලාවේ ඉතින් අරයත් සභාපති යෝජනා තමයි පොට්ටෙමනේ නම යෝජනා කරන්නේ. අර දලස්වත් යෝජනා වුණේ පොට්ටෙමයි. දලසොත්. ඔව් දලස්ව යෝජනා වුණෙත් හරි කෙනා කවුද? දැන් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආශිර්වාද තිබුණේ කාටද? මන් දන්නේ ඒක. එතුමා කියනවනේ එළියට. නෑ මොඩ කියනකෝ කාගෙද මහින්ද රාජපක්ෂ මහත්මයාගේ. එතුමාගේ අහන්න ඕනේ ඒක. අපේ මගේ ආශිර්වාද නම් තිබුණේ රනිල් වික්‍රමසිංහ. ඔබතුමාගේ. ඒතර එතුමා කියන්නේ එළියට ඇවිල්ලා අපිත් දැම්ම අපේක්ෂකෙක්. අපි දැම්මේ ඩලස්ව. අපේ කෙනා පෙරදුනා. ඒතර එහෙම ඒක හරියද එහෙමද උනේ? මන් දන්නේ ඒක. පක්ෂ පොදු තීරණයක් අනුව එක්කෙනෙක්පත් කරා නෙමෙයිද? නෑ නෑ පක්ෂ පොදු තීරණයක් ගන්න බැරි වුණා. සාධනකාරීව සම කියන පොදු තීරණයක් ගත්තලු. මෙතන ඔන්න ඔතන වාඩිලා කිව්වේ. අපි යවවලු අපි ඔක්කොටම මේ කැඳවවලු රැස්වීමක්. අනිත් පැයට WhatsApp වලින් ඇරියලු GLP රිස්කෙන් උත්තරයක් ආවේ නැහැලු සාගරකාරීව සම් කියන්නේ අපේ පොදු අපේක්ෂකයා පක්ෂ මහලේකක් මේ මොකද මම ඒතකොට පාර්ලිමේන්තුවේ නෑනේ මට එව්වේ නෑ පාර්ලිමේන්තුවට ඔබතුමා තරම් බලවතෙක් අදටත් නෑ අර ඒක විලාන් කියන්නේ තාම මේ කියන පාර්ලිමේන්තු කණ්ඩායම තුල තීන්දුව ගැනීමේදී මගෙන් විමසන්නේ නෑ එතුමා පාර්ලිමේන්තු කණ්ඩායමේ තීන්දුවක් නම් ඒ WhatsApp යවන්නේ මෙසේජ් යවන්නේ ඔක්කොම සාමාන්‍යයෙන් කතාව තියෙන ඔබතුමා ලොස් ඇන්ජලිස් හිටියත් ඒ ඔබතුමාගෙන් විමසන්න නැතුව කිසිම පණ්ඩයක් සිදු වෙන්නේ නැහැ. උදේගේ රුපියල් 7 වැඩිවීමේ ෆැක්ස් එක පවා එන්නේ ලොස් ඇන්ජලිස් වලින් ඩ්‍රොප් කරලා කියලා. ඒකත් සම්පූර්ණ බොරුවක්. මෙහෙන් කලේ අසංකරණක විතරයි කියන එක. නෑ ඒකත් බොරුවක්. දැන් ඔබතුමාලා එකතු වෙලා ඔබතුමාලාගේ පක්ෂේ ඔබගේ පක්ෂයෙන් එකතුලා තමයි වර්තමාන ජනාධිපතිවරයාට ඡන්ද දෙන්නේ. එතකොට ඔබතුමාලාගේ ප්‍රතිපත්තිය නෙමෙයි බදු වැඩි කරන එක විකුණන එක කියලා ඔබතුමා කියනවා. ඒතොර මේ ප්‍රතිපත්තිය රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියාත්මක කරනවා නම් ඒ වෙනුවෙන් එළිය ඇවිල්ලා දැන් පෙනී සිටින්න ඔබතුමාගේ පක්ෂය ආයනේ විදුලි බිල වැඩි කරන්න ඕන කියලා කියන්නේ ඔබතුමාගේ පක්ෂෙන් ඡන්දිල්ලලා ගියපු කාංචන විජේසේකර. ඒතර ඇයි එහෙනම් ඔවුන්ට ඒකට විරුද්ධ වෙන්න බැරි? ඒක එතුමාගෙන් අහන්න ඕන. ඒක ඔබතුමාගේ පක්ෂනේ. ඔබතුමා නිර්මාණය කර පොහොට්ටුවෙන් ඡන්දිල්ලලා ගියා අය තමයි. එහෙම කී දෙනෙක් ඉන්නවද දැන් ඔය දැන් කියපු කීප දෙනාම අපේ පක්ෂෙන් ඉල්ලලා දිනපු කට්ටිය. ඔය ඒතර ඔබතුමාගේ ප්‍රතිපත්තිය වලට විරුද්ධ නම් ඇයි පෙනී සිටින්නේ? දිලාන් පෙරා දැන් ඔය දාපු ඔක්කොම ඒක ඉවත් වෙලා ගිහිල්ලානේ. ඒ ආණ්ඩුවේ නෑනේ. දැන් ආණ්ඩුවේ දැනටත් ඉන්න ඒකත් තමයි පෙනී සිටින්නේ. ඉතින් එහෙම තමයි. ඉතින් අපේ පක්ෂය අපි නිදහස් දීලා තියෙනවා හෘද සාක්ෂියට අනුව වැඩ කරන්න. අය ඔවුන්නේ හෘද සාක්ෂියට අනුව තමයි විදුලි බිල වැඩ කරන්න හැමෝම කියලා කියන්නේ. ඒක මේ වෙලාවේ මමත් ආණ්ඩුවේ හිටියනම් කැබිනට් ඇමතිවරයා හැටියට මමත් ඒක කරනවා. හරි. ඔබතුමා පුද්ගලිකව කරන්න වෙනවා. හැබැයි මට බැරි හන්ද තමයි මම අයින් වුණේ. අපේ සාකච්ඡාව අවසන් කොටසට විරාමයෙන් පසුව එන්න තියාගෙන ඊටාම කෙටි පිළිතුරක් අවශ්‍යයි. ඔබතුමා පුද්ගලිකව ගොඩක් ඔය මේ මහ බැංකු අධිපතිවරයාම චෝදනා කරපු දෙයක් තමයි උන්ඩියල් හවාලා වැනි ක්‍රම නීති විරෝධී ක්‍රම හරහා ඔබතුමාලා ගත්ත මේ කියන්නේ ඒ කියන්නේ ඔය මේ මුදල ෆික්ස් කිරීමත් එක්ක විදේශගත ශ්‍රමිකයෝ එව්වේ නැහැ සල්ලි. නිසා උන්ඩියල් හවාලා ක්‍රම හරහා තමයි මුදල් එන්න පටන් ගත්තේ කියන එක. ඔබතුමා එක හිටව මුදල් ඇමතිවරයෙක් වශයෙන් මේ කාරණාවන්ට එකඟද? මේ නීති විරෝධී ක්‍රම හරහා මුදල් ලංකාවට ආවා කියන එක. නීති අනුකූල බැංකු පද්ධතියෙන් ආවේ නැහැ කියන එක. මුදල් හිටපු මුදල් ඇමතිවරයා හැටියට මම එකඟ නැහැ. නමුත් යම් කෙනෙක් පුද්ගලයෙක් ඇටියට පුරවැසියෙක් ඇටියට තමුන්ට වැඩියෙන් හමු වෙනවා නම් එහෙම එවනවා. හැබැයි ඒක නීතියානුකූල නෑ කියලා ප්‍රචාරය කරලා ඒක නීතියානුකූල ක්‍රමයට ගෙන්න ගන්න පුළුවන් නම් ඒක තමයි හොඳම දේ. ඔව් එතකොට එහෙමනම් එතකොට අපි හිතුවේ මේ දෙකේ වෙනස ගෙවීම තුලින් ඔවුන්ට දිරිගැන්වීමත් තුළින් මේ මුදල් අපේ බැංකුවලට හරහා ගෙන්න ගත යුතුයි කියලා. ඒ කියන්නේ උන්ඩියල් සහ හවාලා ක්‍රමයන්ට විරුද්ධව ඒක ප්‍රමෝට් කරන්න නැතුව එහෙමද? ඒතකොට නමුත් ඔබ 2002 ජනවාරි 30 වෙනිදා දිවයින ඉරිදා පුවත්පත්‍ර සම්මුඛ සාකච්ඡාවක් දෙනවා. ඒකද ඔබ පිළිගන්න උතුරු කොරියාවෙන් ආයුධ ලබා ගත්තා කියන එක. උන්ඩියල් ක්‍රමේ වරදක් නැති බව ප්‍රකාශයට පත් කර ඒක හරියට පිළිතුර මම කියවන්නම්. එඩ්නම් පෙරරා කළෙත් ඒකමනේ. එන්නම් කළෙත් එයා මැණික්කාරයන්ට ඇව්වම වෙනම දුන්න මොකද්ද ක්‍රමයක් සල්ලි වගේක් ඩොලර් වගේක්. ඕක මෙහෙමයි. මේක සෙන්ට්‍රල් බැංක් එක පැත්තනේ ආණ්ඩුව පැත්තනේ අවාසය. හැබැයි රටක් හැටියට එහෙම බෑ. මම කියන්නේ මට ඕන වැඩියම ඩොලර් කොයි ක්‍රමයට හරි පිටරටින් ගිහිල්ලා උන්ඩියල් ක්‍රමයට හරි ඔයා කියන්න යුද්ධ යන වෙලාවේ මේ බුෂ්මාස්ටර් ගත් එකට අපි පතරොම් ගත්තේ කොහමද උතුරු කොරියාවෙන් ආයුධ ගත්තේ කොහමද? ඒ නිසා යුද්ධයට ගිය වෙලාවේ අපි සමහර ඒවා ගත්තේ ඔය බ්ලැක් මාකට් එකේ මේ සල්ලි වලින් කියලා තමයි ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. ඇත්තද උතුරු කොරියාවෙන් අපි ආයුධ ගත්තද? නෑ ඔය තියෙන්නේ එතුමා අහපු ප්‍රශ්නේ. ඔය ඒක තමයි ඔබතුමා දුන්න උත්තරේ තමයි කියන්නේ. නෑ ඒ උත්තරේ නෙවෙයි ඕක තියෙන්නේ. ඒ උත්තරේමයි තියෙන්නේ. එයා කියන්නේ එයා අහපු ප්‍රශ්නේ මගේ උත්තරේ හැටියට දාලා තියෙන්නේ. ඔව්. Ikan utur Korea yang Bush gatta deh kali kan black market teki. Nah, ikan adatnya Amerika itu ray. Itu utur Korea mana dekati? Mata nih ikan, mang ada sambandnya. Kese betat oba undial sah hawala krame pilihan ini. Nah, pilihan nama itu dongkan nama sekian ikan ini uturan ini. Oh. Emang salik permainan langkawat yam pilis gena apa? Ada nitiyanukula gena nanti ya, itu kota eka nitiyanukula gena itu tamai mahabank kota eka wasiya labinne. Eka nih, me katakan nih kadangsa keturunan pula Basil Rajapaksa niti virodi ba modal lena margian ada pravardan ekaran utsaha kalad. Apit kerla tiyan wane kamak nae itu kia kari badi pura hamil wane kia la katawa. Eka da adahasa, ini adahasa. Nah, eka tamai onama dirigan mimak karena kota evidiyata tamunta වැඩිපුර ගාණක් හම්බ වෙනවා නම් ඒකෙන් මාරු කර ගැනීම සිරිතක්. එවනේ බැංකුවෙන් බැංකුවට යනවා. ඉතින් කවුරුණත් ඒක තමයි මම කියලා තියෙන්නේ. ඒක අපි දිරිගැන්වීම් වලින් වෙනත් විදියට ඔය අන්නම් පෙරේරා මහත්තයා කරේ විවිහිස විදේශ විනිමය සහතිකපත් කියලා ක්‍රමයක් හඳුන්ලා දීලා එක්ස්පෝටර්ස්ලාට මැණික් යවන කට්ටියට ඒකට කාර් ගෙන්න ගන්න අවස්ථාව ඒ වගේ දීලා තියෙනවා. දැනුත් ඒක දිරිගැන්වීමක් කරනවා. ඉතින් ඒක තමයි මේ සල්ලි ගෙන්න ගැනීමට ඒතකොට ඩියුටි ෆ්‍රී එකෙන් බඩු ගන්න පුළුවන්. ඒ වගේ දිරිගැන්වීම් කරනවා. ඒ රටේ යන අයට දිරිගැන්වීම් කරන ක්‍රමයක්. හරි, අපි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කරමින් සිටින්නේ අද සලකුණේ. අපි විරාමයට යමු. සීමාවෙන් එහා දේශපාලනය. ලක්ෂරි ගමනකට brand new DFSK SUV. සංකුල සීමාවෙන් එහා දේශපාලනය. Api Sri Lanka Podu Jana Peramuné Jatika Samvidhayaka Basil Rajapaksa Mahata samaga sakatcha karama sitin avasan vinadi kipe සාකච්ඡාවේ සිටින්නේ මාර්තු මාසේ 9 වෙනිදා ඡන්දය ප්‍රකාශයට පත් කොට තිබෙනවා. ඇත්තටම ඡන්දය තියයිද මේ ජාතික සංවිධායකතුමා? ගොඩක් අය කියන්නේ ඔබතුමා තමයි දන්නේ කියලා. ඔබතුමා සාකච්ඡාවක් ඇදවලු පොහොට්ටු කාර්යාලයේ අගමැතිවරයාත් එක්ක අගමැතිවරයා ප්‍රකාශයට පත් කරාලු මං හරියටම 8 වෙනිදා කියන්නම් කියලා. මේක තියෙනවද නැද්ද කියන කතාව. ඇත්තට තියෙනවද නැද්ද? දැනට මැතිවරණ පැවැත්වීමේ කාර්ය පක්ෂවලට අයිති කාර්යයක් නෙවෙයි. පැලිමෙන් කියන්න ඕනේ. ඒක හන්ද පොහොට්ටුවේ ජාතික සංවිධායක හැටියට අපිට මුකුත් කියන්න බෑ මේ පිළිබඳව. හැබැයි ඔබතුමාලා තාම කිසිම ජාතික රැස්වීමක් ඇදවලා නැහැ. ප්‍රධාන තලයේ රැස්වීම දැන් බලන්නකෝ ජනතා ජාතික ජන බලවේගයේ සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේග පොහොට්ටුවේ කිසිම සූදානමක් නැහැ. නෑ, අපි සූදානම් වෙන්නේ එහෙම කියන්නේ නෙවෙයි. ඔය කළා අපි එක මැතිවරණ ක්‍රමයේ ජනාධිපති මැතිවරණය ප්‍රතිඵල ගන්න එක විදිහකට කොට්ටාස ක්‍රමය අනුව තියෙන මේ ප්‍රාදේශ සභා ඡන්දය තව විදිහකට. හැබැයි බැසිල් ඉස්සර ඔහොම නෙමෙයි. ඉස්සර කෙලින්ම අනුරාධපුරයට ගියා. ජයශ්‍රීමා බෝධින් වහන්සේ ළඟ වැඩ පුරා ගත්තා. ඒ ජනාධිපති මැතිවරණය. හැමපැතිවරණය පටන් ගත්තේ වලිසිංහ ක්‍රීඩාංගණයෙන් පටන් ගත්තේ. බැසිල් ඉස්සර ඔහොම නෙමෙයි. ඔහොම කතා කරන්නේ. සල්ගාදු. ඈ සල්ගාදු ක්‍රීඩාංගණයෙන්. අපි ඒ වගේ අපි පටන් ගමු. ඒ විදිහට අපි පටන් ගමු කියන්නේ තවත් දවස් 30 කනේ තියෙන්නේ. ඒ ඉතින් අපි ඒ වෙලාවට කරන්නයි. ඒක ඡන්දේ ෂුවර් නෑ වගේද? නෑ ෂුවර් අපිට අපි මේ ඡන්දය පැවැත්වීම ලදා පවතින්නේ මැතිවරණ කොමිෂන් සභාවත් ඊට උඩින් ශේෂ්ත්‍රාධිකරණයක් තියෙන්නේ. ඉතින් මේක ඡන්දය නතර කරනවා නම් ඔය දෙකට විතරයි කරන්න පුළුවන්. ඒව කරලා තියෙනවා. මේ ගිය පාර්ලිමේන්තු මැතිවරණේ නාම යෝජනා පත්‍ර බාරගෙන ජනාධිපතිතුමා දිනේ ගැසට් කරලා තියෙද්දි තාණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තිබුණ විදියට ඒ නියමිත දිනයට ඡන්දය තිබුවේ නැහැ. 3 පාරක් කල් දැම්මා. ඊට ඉස්සෙල්ලත් පළාත් ප්‍රාදේශ සභා කිහිප වතාවක්ම කල් දාලා තියෙනවා. ඉතින් ඒ වනුව මේකෙත් දැන් ඒ වෙලාවේ සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජන කොවිඩ් දුව දුරහන්දා ඡන්දය තියන්න එපා කියලා මැතිවරණ කොමිසමට දැන්නුවා. මේ අනුව ඔව් විවිධ කණ්ඩායම් කැඳවලා ඒ අනුව කල් දැම්මා. ඒ වගේ කල් දාන්නේ කොමිසමටත් පුළුවන්. බලමු මේ මැතිවරණය ගැන මැතිවරණයේ ප්‍රතිඵලය කොහොම වෙයිද කියන කාරණාව ගැන ඉස්සෙල්ලම මෙතුමාගේ අදහසක් ගන්න පෙර ආතුව සෙසු දේශපාලන පක්ෂ මොනවද කියන්නේ කියලා. මොන ආණ්ඩුව හැදුවත් පහුගිය කාලේ ඒ ආණ්ඩු එකම වර්ගයේ ආණ්ඩු. ඇත්ත වෙනස කරන්නේ ජාතික ජනබලවේගී අපි තමුන්නාන්සලගේ ආණ්ඩුවක් හදාගත්තොත් විතරයි. මේ ප්‍රාදේශීය සභා ඡන්දෙ ලොකු ජයග්‍රහණයක් කරන් දෙන්න. මහා ඡන්දෙ මොකද වෙන්නේ දන්නවද? වක්කඩ කැඩුවා වගේ. Maret 10 වෙනිදා ඓතිහාසික දිනයක් බවට පත් වේවි. 69 ලක්ෂයක ජනවරමකින් ආපු ආණ්ඩුවකට අත්වෙන ඉරණම පිළිබඳව. මේ රටේ ජනතාවට තේරෙනවා අලියගේ වලිගේ එල්ලිලා දිව්‍ය ලෝක යන්න උත්සාහ ගනිපු පොදු ජන පෙරමුණේ දේශපාලන ගමරාලලාට වෙන දේත් නෙළුම් නෙලන්න කියලා මඩට බැහැපු එක්සත් ජාතික පක්ෂයේ නායකයන් මඩේ එරිලා ඉන්න ආකාරයක් පිළිබඳ පැහැදිලි චිත්‍රයක් මාර්තු 10 වෙනිදා මේ රටේ ජනතාවට දැක ගන්න පුළුවන්. ප්‍රධාන පක්ෂය පොහොට්ටුව ප්‍රධාන පක්ෂය විදියට ප්‍රධාන ස්ථාන ගන්නවකට මැතිවරණයට ඉදිරිපත් වෙලා නැහැ. කොළඹ මහනගර සභාවට ඉදිරිපත් වෙලා නැහැ. රටේ ජනාධිපතිවරයන් එක්සත් ජාතික පක්ෂය මේ මැතිවරණයේදී අපේක්ෂකයෝ ටික හොයාගන්න බැරුව අසරණ වෙලා තියෙනවා. සෑයලට මැතිවරණයක් තිබ්බොත් ඒගොල්ලන්ගේ ඇඳුම් යටකලිසම් එක්කම ගැලවිලා විසි වෙනවා. හෙලිකොප්ටර් අදින් යනවා වගේම තමයි අපි හිතනවා ඉහළින්ම ජයග්‍රහණයක් අපිට ලබා ගන්න පුළුවන්. එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එකතු වෙලා පවත්වාගෙන යන මේ රජයට 10%කට වැඩි ජනවරමක් ලැබෙයි කියලා අපිට පේන්නේ නැහැ. ඉතින් ඒ తත්වයේ මත පළාත් පාලන මැතිවරණය පවත්වලා සති කිහිපයක් ඇතුළත පාර්ලිමේන්තුව විසිරුවලා මහ මැතිවරණයකට යන්න වෙනවා කියන එක තමයි අපේ අස්තමේන්තුව. ඒ විවිධ දේශපාලන පක්ෂවල අස්තමේන්තුවනේ හරි. දැන් ඔබතුමාගේ අස්තමේන්තුව කියන්න. මං හිතන්නේ පළවෙනි එක්කෙනා දින්න, දෙවෙනි එක්කෙනා දින්න, තුන්වෙනි එක්කෙනා දින්න, හතරවෙනි එක්කෙනා දින්න. ඒ කට්ටියගේ ජයග්‍රහණය ගැන කිව්වා. ඉතින් මටත් තියෙන්නේ ඕන දේශපාලන පක්ෂයක ඡන්දය ඉල්ලනකොට දිනනවායි කියලා කියනවා. ඉතින් අපි ඒක ජනතාවට බාර දෙනවා. අපිට ලොකු විශ්වාසයක් තියෙනවා මේ වරත් අපිට ජනතාවට අපි ජනතාවගෙන් ඉල්ලන්නේ මේ අය කියපු කාරණා කියන ඒවත් බලන්න. හැබැයි හිංසාකාරී දේශපාලන කරන කට්ටියට ඉල්ලීමක් කරනවා හිංසාකාරී දේශපාලනයෙන් ඉවත් වෙලා ඒ හිංසාකාරී දේශපාලනයෙන් ඉවත් වෙලා රටේ සාමකාමී සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට ඉඩ දෙන්න. ඒ වගේම රට පාලනය කරන්න ඉඩ දෙන්න. ඔය අනුරකුමාර කියන්නේ මේක ඒගොල්ලෝ දින්නම මේක කියන්නේ මේ පළාත් පාලන මැතිවරණේ ඉතුරු එක පාර්ලිමේන්තු මැතිවරණේ වක්කඩ කැඩුව වගේ තමයි යන්නේ කියලා. මේක ඒගොල්ලෝ දින්නට පස්සේ JVP එක මේ ජාතික දල බලවේගය. ඒ අර ගංගගල් වැහි වැස්සොත් ගංගගලයි කියලා. ඒ කියන්නේ මේක දින්නොත් ඒ කියන කතාව හරි වෙන්න පුළුවන්. ඒතර දින්නොත් කියලා කිව්වෙලා නැහැ. අනිවාර්යෙන් කිව්වෙත් නැහැ. ඒකනේ. ඒක කිව්වේ නැහැ මේ. ඒක තමයි කියන්නේ. ස්ථිරව වගේ කිව්වේ යා. ස්ථිරව කියනවා වගේ කිව්වේ. ආ ඒක තමයි ඉතින් අපිට සාමාන්‍ය ඔබතුමා අහම නෙමෙයි ඉස්සර හරියට දෙනවා අනාවැකි ජ්‍යොතිෂයෙන් නෙමෙයි හරියට අනාවැකි දෙනවා හරියට රිසර්ච් කරනවා පළවෙනිදයි පස්සේ මම හරියටම කියන්නම් අපි පළවෙනිදා පස්සේ මාර්තු පළවෙනිදා ඔව් නැතුව ඊට ඉස්සෙල්ලා කියන්න බෑනේ ජනතාව තාම අවසාන තීන්දුවක් අරගෙන නැහැ ඊට ජනතාව තීන්දුවක් ගන්න කලින් දැන් මොකද කතාවක් තියෙනවා 8 වෙනිදා රාජාසන කතාවත් එක්ක මේ ආණ්ඩුවට සල්ලි නෑ ඡන්දය පවත්වන්න කියලා එහෙම යෝජනාවක් ගෙනල්ලා රාජාසන කතාව සම්මත කරාම ඒකත් එක්ක මාර්ගත් සම්මත වෙනවා ඒක රටේ රාජ්‍ය ප්‍රතිපත්තිය බවට පත් වෙනවා කියලා. හරිද ඒ කතාව? එහෙම එකක් වෙනවද? එහෙම එකක් මම නම් දන්නේ නෑ අපිට තාම නිල වශයෙන් එහෙම කියලා නෑ කොහොමවත්. නිල වශයෙන් කියලා නැහැ. හැබැයි මොකද ආණ්ඩුව ඇතුලේ තියෙන අනියම් වශයෙන්වත් අපිට කියලා නෑ. දැන් ඇත්තටම රනිල් වික්‍රමසිංහ මහත්මයාත් එක්ක මේ යන දීගය විවාහය දැන් කොහොමද හොඳ මට්ටමකද දික්කසාද මට්ටමකටද ඉන්නේ බලාපොරොත්තු වෙච්ච මේ ඒ කියන්නේ කසාදයක් බඳිනකොට දෑවැද්දක් තීන්දුව කරනවා වගේ අපි කරුණු දෙකක් ගැන කිව්වනේ ඒ කරුණ දෙක ඉෂ්ට වෙලා තියෙනවා එකක් තමයි මේ රටේ හිංසාකාරී දේශපාලනයෙන් ඈත් වෙලා සාමකාමීව දේශපාලනය කිරීමට හැම කෙනෙක්ටම අයිතිය ලබා දීම සහ රාජපක්ෂවරුන්ගේ ආරක්ෂාව ගැන නෑ එහෙම ආරක්ෂාවක් අපිට අවශ්‍ය නැහැ ඉතින් ආරක්ෂාව රාජපක්ෂලාට වගේම අනිත් හැම රටේ හැම පුරවැසියෙටම තියෙනවා. ඒතර ඔබ අර එක ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශයට පත් කළා ඔය පාර්ලිමේන්තුවේ සමුගෙන ඇවිත් මගේ මතක විදියට මේ තත්ත්වය ඇතිවීම ගැන ඔහෙලත් ජනතාවත්මක් කියන්න ඕන කියන කතාව. ඒ කියන්නේ මේ 69 ලක්ෂය දුන්න මේ අයට කිව්වේ නැත්නම් 3/2 දුන්න ජනතාවට කිව්වේ අදත් කියනවාද මේ අපි විඳින දුක මේ ආර්ථික ප්‍රශ්න මේවට මේ ඡන්දෙ දීපු ඡන්දපාට දීපුවා කියන්න ඕන කියන එක. දැන් බදු එපා අයින් කරාම කෑ ගැහුවානේ බදු දැම්මේ අයින් කරා. දැන් මෙතනදිත් ඇහුවා ඔබතුමාලත් කිව්වා. දැන් බදු දැම්මම දැන් මේ විරෝධය පළ කරනනේ බද්ද වැඩි ඒවයි මේ කියලා. එතකොට පෙට්‍රල් වල මිල වැඩි කරේ නෑ කියලා මට චෝදනා කරානේ. ඉතින් දැන් වැඩි කරාම ඔබතුමාලා කැමතිද? කැමති නෑ. Itu kayak bagi tamai itu ngapi, ini plastik mah tamai. Itu kan, jamu plastik ini mereka nih, obat tuh malah itu balai dunna heta nama lah. Itu udah ikan bakian nona kau deh. Obat tuh malah nona bakian nona. Eh, obat tuh malah itu balai dunna honda pahalnya kadan, nih. Obat tuh malah ya balai pevaru nona Wickremesinghe, balai dunna pevaru ya. Api pevaru ya, neng, kela api dan tat. Itu me Gotabaya Rajapaksa mahathir pevaru, obat tuh amatnya pilihat tani. Oh, itu Gotabaya janat. Itu mana balai dunni. Itu mana itu jangan tahu itu mana balai dunne, apitnya padugahan nawat, latih depala power nawat neme, saubahagi dek mat, taame anne me saubahagi dek me itu orang dekah amare anne. Nih, ini itu ini Vijay Tunga Mahatya, Premadasa Mahatya wa Mia Giyata passe, ida masangga sandi di Bombay da pirla meruna da passe, evelema Vijay Tunga Mahatya. Ada balai janadipati wera unai itu semua peraturan diterangkan itu mah patuna itu gitu mas itu bagai pratipati ai itu ada kawadakat dah itu bu pradhan lekam tumawa sirisena kureva ingkaranawa ada ප්‍රේමදාස මහත්තයා හිටියන නෑනේ. හැබැයි නමුත් ඊට වඩා වෙනස්නේ මෙතන. මෙතන එකම පක්ෂයේ මේ උනේ. එකම පක්ෂයේ වෙලත් මෙතන මේ ප්‍රතිවාදී කඳවුරු දෙක ඡන්ද කරලා. එකම පක්ෂයේ අය එහෙම වෙනස් වෙනවා නම් ඔබතුමා හිතන්න වෙන පක්ෂයක කෙනෙක්ව එහෙම පත් කරගත්තම. නමුත් ඔබතුමාලට 69 ලක්ෂයක් දීලා. ඒ 69 ලක්ෂයෙන් ජනතාව බලාපොරොත්තු වෙන දේ සෞභාග්‍ය දැක්ම කියන පොතටනේ දුන්නේ. ඒතොර ඒ පොතේ ඉතුරු අවුරුදු දෙකමාර තමයි මේ දැන් යන්නේ. එහෙමද හිතන්නේ? එහෙම නෙමෙයිද? නෑ එහෙම නම් මේම කරන්නේ නෑ. මේම කරන්නේ නෑ කියන්නේ? ඒ කියන්නේ මේ ඒක තමයි කියන්නේ අපිට ඕනකම තියෙන්නේ මේ මාර්තුව නම් වෙන්නට නෑ අපි කැමැති සෞභාග්‍ය දක්මට අපේ පොහොට්ටුවේ සමාජ පක්ෂයේ ප්‍රතිපත්ති වලට කියලා ජනතාව කියව ගන්න තමයි අපිට ඕන. ඔබතුමාට පුළුවන් වෙන්න එපයි 2018 පෙබරවාරි 7 වෙනිදා පළවෙනි පළාත් පාලන මැතිවරණයට යනකොට අති විශිෂ්ට ජයග්‍රහණයක් පොහොට්ටුව ගත්තනේ. පළවෙනි පළාත් පාලන මැතිවරණය. එතකොට කිව්වේ බැසිල්ගේ නායකත්වයෙන් බැසිල්ගේ ලාබාල පක්ෂය පවතින ආණ්ඩුවත් බලයෙන් ඒ කියන්නේ මේ ආණ්ඩුවටවත් මෛත්‍රීපාල රනිල් ආණ්ඩුවටවත් එන්න බැරුව නෑ නේ. ඒ කාලේ කිව්වේ වාසු ඔහොම නෙමෙයි කිව්වේ. වාසු කියන්නේ මම කතා කරන්නේ. මම වාසු කියපු එකනේ මම කියන්නේ. මම කියන එක. වාසු කියව එක නෙමෙයි. මම කියන්නේ බැසිල්ගේ ලාබාල පක්ෂයමයි කිව්වේ. බැසිල්ගේ ලාබාල පක්ෂය 2018 පෙබරවාරි 7 වෙනිදා අති විශිෂ්ට ජයග්‍රහණයක් පවතින ආණ්ඩුව පරාජයට පත් කරලා කියලා. මෙවර ඡන්දයෙන් එතනින් අවුරුදු 5කට පස්සේ හරියට මාර්තු 9 වෙනිදා මොකක් වෙයිද ප්‍රතිඵලය? කවුද ලොකුම අභියෝගය? සජිත්ද, අනුර කුමාරද, මෛත්‍රීපාල සිරිසේනද, රනිල් වික්‍රමසිංහද, ඩලස්සලහ පෙරුමද? පැහැදිලිව මේ අපි පොහොට්ටුව දිනනවා. ඒක අභියෝගයක් නෑ ඔය කියපු කිසි කෙනෙක්ගෙන්. කොට්ටාෂ කීයක් විතර දිනනවද? අපි අනිවාර්යයෙන්ම 150 පන්නන කොට්ටාෂ. කොට්ටාෂ 150 පන්නනවා. හරි. එක පොහොට්ටුව. හරි. දෙක ඉතින් මට එච්චර කියන්න තාම නැහැ. තව හැබැයි පළවෙනිදා විතර වෙනකොට ඔතන කලින් නම් කිව්ව බාරගත්තේ නැහැ. අනාවේක කියනවා කොහොම පළවෙනිදාන් පස්සේ දැන් පොට්ටුව ගැන විතරක් කිව්වා හැබැයි දැන්. ඔව් ඉතින් පොට්ටුව නැත්තයි ඉතින් අපි මේ වැඩ ශක්තිමත් වැඩ කරන්නේ නැහැ. අර කොට්ටාෂ 2000ට වඩා ගන්නවා. ඒ කියන්නේ 150 ඉක්මවනවා. පළවෙනියා වෙනවා. ඔව් පළවෙනියා වුණොත් නේ කොට්ටාෂ දිනන්නේ. හරි. ඒතොර සජිතුයි මේ ජාතික ජනබලවේගයයි එහෙම අනුරකුම් එතකොට ඩලස් මෛත්‍රීපාල ඒගොල්ල අභියෝගයක් නැහැ. රනිල් වික්‍රමසිංහ අපි එක් අභියෝගයක් නැහැ නේ. අපි කොළඹ දෙයිවල් ගල් කිස්ස නාවල පිටිය මහනුවර ගාල්ල ඔය ඔක්කොගෙම අපි ඉල්ලන්නේ ඒ අයත් එක්ක. හරි අපි අවසන් කරමු. 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා තයිපෝංග දවසේ. පසු පෙරේදා එතුමා ආපහු ප්‍රකාශ කරනවා ඒකීය රටක් තුල තමයි උපරිම බලය බෙදීමකට යන්නේ කියන එක. මොකද පොහොට්ටුවේ අදහස? ඒ කැලල තමයි මහින්ද චින්තනයේ තියෙන්නේ. ඔය එකද? ඔය ඒකීය රාජ්‍යයක් තුල උපරිම බලය ජනතාවට බෙදනවායි කියන එක තමයි මහින්ද චින්තනයේ පළවෙනි මහින්ද චින්තනයේ පහේදී ජනතාව ඉස්සරහට ගියේ අපි ඒක කියලා. ඒතොර ඒක ඒ ස්ථාවරේ දින්නේ පොට්ටුව. පොට්ටුව ගැන තව දුරටත් කතා කරන්න ඕන. මොකද විවිධ මත තියෙනවා. මොකද අපි ඔය 13 වෙනි සංශෝධනය මුලින්ම ඉන්දුලංකා මේ ගිවිසුම ආපු වෙලාවේ සිරිමාව මැතිණිගේ ප්‍රධානත්වයෙන් කොටුවේ පිට කොටුවේ බෝ ගහල්ලන්ගෙන් ආරම්භ කරපු උද්ඝෝෂණයේ අපි හිටියා. ඊට පස්සේ ටික කාලයකට පස්සේ අපේ පක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයකට නායකව බවට පත් වෙච්ච චන්ද්‍රිකා බලය බෙදීම පිළිබඳව දැඩි විශ්වාසයෙන් විවස්ථාවක් ගෙනාවා. ඒක ඉරලා දැම්මා. එතකොට ඒ පක්ෂය වෙනස් වුණා. ඊට පස්සේ මහින්ද රාජපක්ෂගේ අතරමැද ප්‍රතිපත්තියක් අනුගමනය කරලා මේ රටේ සාමය උදා කිරීම සඳහා මුලින්ම ත්‍රස්තවාදය නැති කළ යුතුයි කියලා රට දෙකට කැඩලා තියෙන රට ඒකී රටක් කරන්න ඕන කියලා භූමිය අඛණ්ඩතාවය රැක ගන්න ඕන කියලා ඒ කටයුත්ත කරා. ඒක කාටවත් කතා කරන්න අයිතියක් නැහැ. ඒ නිසාම තමයි රාජපක්ෂලාට අද ජාත්‍යන්තරයේ මේ තරම් එල්ල කරන්නේ තර්ජන. ඉතින් අපි කිව්වා මේ විහිළුවටපත් වුණා. අද මහින්ද රාජපක්ෂටවත් ගෝඨාභය රාජපක්ෂටවත් කැනඩාවේ කිසිම දේපලක් නැති විත්තිය හොඳටම දැනගෙනත් නමුත් සංකේතාත්මකව දේපල රාජසන්ත කරනවායි කියලා ඒක කරලා අනිත් රටවල් වලටත් ඒක කරන්නයි කියලා කියනවා. අපිට කියන්න ඔබතුමා 13 සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ යුතුයි හෝ නොකළ යුතුයි කියන අදහස් දෙකෙන් කොයි ස්ථාවරයේද පොහොට්ටුව සිටින්නේ? තාම පොහොට්ටුවේ ගැන ස්ථාවරයකට ඇවිල්ලා නැහැ. ඒක සාගර කාර්යවසම් ජනවාරි 26 වෙනිදා කියනවා ජනාධිපතිවරු 7 දිනේ ක්‍රියාත්මක නොකළ 13 සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම පිළිගන්න බෑ කියලා. ඒ කියන්නේ බැසිල්ගේ මතයේද මේ සාගර කියන්නේ? නෑ ඒකනේ මං කිව්වේ මං කියන මතේ නෙවෙයි. එතුමාට එයා ස්වාධීන පක්ෂයේ ප්‍රධාන ලේකම් අපේ පක්ෂයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් එතුමාටත් නිදහස් අදහස් තියෙනවා. අපේ පක්ෂයේ සභාපතිත් අද නිදහස් අදහස් අරගෙන නිදහස් අර කණ්ඩායමත් එක්ක ඉන්නේ. ඉතින් ඒ වගේ අපේ සභාපති නෙමෙයි නිරපරණ තියෙන්නේ. නෑ තාම නිරපරණ. නිරපුවා කියලා පොත්පතේ තිබුණා ගිය සතියේ. නෑ තාම නිරපරණ. නිරපුනේ නෑ. එතකොට දැන් ජනාධිපතිවරයා රාජාසන කතාව කරනවා අනිත් 8 වෙනිදා. ඒතකොට ලොකුම අවධානම 13 ගැන හරිය යමක් කතා කළොත් මේ අර මැතිවරණය වගේ මේකට වෝට් එකක් ගත්තොත් රාජාසන කතාවට ඒක රටේ රාජ්‍යයේ ප්‍රතිපත්තිය ව්‍යවස්ථාවටපත් වෙනවා 13 ගැන. ඉතින් ඒකට අපේ සමහර මන්ත්‍රීවරු උදාහරණයකට සරත් වීරසේකර මැතිතුමා දැන්ටමත් ඒකට විරෝධය පළ කරලා තියෙනවා. ඔය කියන විදිහට තව කට්ටිය එක එක්කෙනා විරුද්ධව ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම පක්ෂවත් ප්‍රකාශ කරලා තියෙනවා. 13 ඉඩම් සහ පොලිස් බරතල දීම ගැන තවම තීරණයකට ඇවිල්ලා නැද්ද සාකච්ඡා කරමින් ඉන්නවද? නෑ තාම ඒක ආවේ නෑනේ යෝජනාව සාකච්ඡා කරලා. ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ තයි පොංගල් දවසේ. ඔය ඉතින් ඒ ප්‍රකාශය කරා ඒ සාකච්ඡාවට විවුර්ත. ඔක අහනකොට පාර්ලිමේන්තුවේ ඔබතුමාලගේ නායක මේ මහින්ද රාජපක්ෂ මහත්මයා හිටියා 13+ කරත් කතා වුණා. ඉතින් මහින්ද ජනාධිපතිවරයානේ 13+ කියලා. ඒක තමයි කියන්නේ. ඔව්. ඉතින් එහෙමනම් ඉතින් 13+ කියන්නේ ඉතින් ඉඩම් පොලිස් බලතලත් එක තමයි නේ. කැමති ඇති. ඔය ඉතින් 13 එකේ තියෙනෝනේ ඒක. 13 එකේ තියෙනවා. දැන් මේ 13+ සභාවනේ. ප්ලස් කියලා එදා එතුමා සංඝා කරේ. ඊට අමතරව උත්තර මේ පළාත් සභා 9ෙම එකතු වෙච්ච උත්තර සෙනෙට් එක ඉස්සර සෙනෙට් එක තියෙන වගේ එකක් ඇති. කෙසේ වෙතත් 13 ගැන තාම හරිය තීරණයකට ඇවිල්ලා නැහැ. පක්ෂය හැටියට තාම තීරණයකට ඇවිල්ලා නැහැ. හරි අපි අවසන් කරමු. පසුගියදා රෝ සංවිධානයේ ප්‍රධානියා ශ්‍රී ලංකාවට පැමිණියා. ඕ ජනාධිපතිවරයා මුණ ගැසුණු අතරේ ඔබතුමාවත් මුණ ගැසී තිබෙනවා. රෝ සංවිධානය සහ ඔබ අතර කොහොමත් පුම කිට්ටු සම්බන්ධයක් තියෙන බව තමයි සඳහන් කරන්නේ. මොනවද රෝ සංවිධානයේ ප්‍රධානිය ඔබතුමාට කියලා ගියේ? නෑ එතුමා මට මොකුත් කිව්වේ නෑ. මගෙන් ඇහුවා යම් දේවල්. ඉතින් ඒකට මම උත්තර දුන්නා. මොන වගේ දේවල්ද ඔබතුමාට හෙලි කර හැකි දේවල්ද? හෙලි කරන්න ඒක සුදුසු නැහැ. නෑ මම කියන්නේ ඔබතුමාම කියනවා මම කිසි දෙයක් දන්නේ නැහැ. මම බලෙත් නැහැ. මම පාලනෙත් නැහැ. මම මොනවත්වත් දන්නේ නැහැ. එහෙම කියනවා නම් රෝ මේ කලාපීය ආරක්ෂාව සම්බන්ධ බාර කලාපීය නායකයා රටේ ජනාධිපති හමු වෙන එක වෙනම දෙයක්. අගමැති හම් වෙන එකත් වෙනම දෙයක්. මේ නිකම් බැසිල් කියන විදියට බැසිල් රාජපක්ෂ කියන නිකම් බැසිල් හම්බෙල යන්න ඕනේ නැහැ නේ. නිකන් ආ බැසිල් කොහොමද කියලා යන්න ඕනේ නැහැ. ඔබ ඒ තරම් ප්‍රබලයි. දැන් කවුරු මේ ළඟදී ආ විදේශ ඇමතුමා ආචාර්ය ජයශංකරවත් මං හම්බුණා ඉන්දියන් හවුස් එකේදී. ඒක අපේ මේ කාලයක් තිස්සේ ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර ඉතුදාහමක් තිබුණා. ඔබ ජනතා නියෝජිතයෙක්. ඒ කියන්නේ දැන් ඡන්දයෙන් ඇවිල්ලා නැති වුණාට ඔබට ජනතාවට හංගන්න දෙයක් තියෙන විදියක් නැහැ. ඔබට කිය අපේ මම අහන්නේ පුද්ගලික ප්‍රශ්නයක් නෙමෙයි. පෞලික තොරතුරක් නෙමෙයි මම අහන්නේ. මම අහන්නේ රෝ එක ඇවිල්ලා බැසිල් රාජපක්ෂගෙන් මොනවද ඇහුවේ කියන එක. ඒක මම නෙමෙයි අහන්නේ. මට දැනගන්න ඕනේ. මට මම මුකුත්ම කිව්වේ නැහැ. මගෙන් ඇහුවා मेरठे ඉදිරියට අපේ පක්ෂයේ සහයෝගය කාටද දෙන්නේ ඉතින් අපි පැහැදිලිව කිව්වා අපේ සහයෝගය රනිල් වික්‍රමසිංහ මහත්තයාට තමයි දෙන්නේ කියලා. ඉතින් ඕක අහන්න තිබුණානේ මේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ඔය කතාව නම් අහන්නේ. නෑ ඉතින් ඒක මගෙන් අහන්න යුතුයි. ඒ කියන්නේ ඕන් දන්නවා බැසිල් තමයි වැඩකාරයා. බැසිල්ගෙන් තමයි මේව අහගන්න ඕනේ ඔක්කොම එහෙමද? ඔව් ඒක වෙන එහෙම හිතලා ඇති. එහෙම හිතනවා ඇති. ආයි ඡන්දයකට එනවා වගේ දෙයක් ඇහුවද? මම වගේ කියලා නෑ එහෙම ඇහුවේ හරි අවසන් වශයෙන් ඔයා මුලින්ම කිව්වනේ පුද්ගලික දේවල් ඇහුවේ නෑ කියලා පුද්ගලික දෙයක් අහන්නේ නෑ කිව්වයි කියලා කවුද ඒ රෝයකින් ඇහුවේ නෑ අහන්නේ කලේ මං කිව්වේ මම අහන්නේ නෑ ඔබතුමාගෙන් පුද්ගලික දෙයක් නෙමෙයි මං අහන්නේ රෝ සංවිධානයේ මොකක්ද පුද්ගලික දෙයක් නෙමෙයි මගේ මොකද්ද චන්දරේනවා කියලා නේද නෑ නෑ ඒක පුද්ගලික දෙයක් නෙමෙයි නෑ නෑ මේ හරි බොහොමත්ම ස්තුතියි අද සාකච්ඡාවට සහභාගී වීම පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතායි අද සලකුණ සඳහා අපිත් සමග සජීවීව කලකට පසුව සම්බන්ධ වුණේ බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි දමින්ද මද්දසත් නිලා අලින්ග දු ඔබ පොළොටම ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම හිරු නාලිකාවටත් මම ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේ අපි ජනතාවගෙන් නැවත වාරයක් ඉල්ලනවා මේ වෙලාවේ ඉක්මන් වෙන්න එපා කලබල වෙන්න නැතුව මේ මොකද අපේ ඉතිහාසයේ මුංගක් අවස්ථාවලදී සමහර වෙලාවට වැරදි තීන්දුව අරගෙන තියෙනවා ඉක්මන් වෙලා නිසා ඉක්මන් නොවි කල්පනා කරලා විශේෂයෙන්ම ගමේ කල්පනා කරන ගමට විදුලිය දුන්නේ කවුද ගමට එන පාර හැදුවේ කවුද ගමට ජලය දුන්න කවුද ජලය සාමයෙන් ජීවත් වෙන්න දරුවන්ට අවස්ථාවල් දුන්නේ කවුද කියලා ඒ සියල්ල දේ කල්ලා ඒකට සුදුසු කෙනාට දෙන්න ඉස්සරහට දෙන්නම් කාසිවලට දෙන්නම් කියන ඒවට කරන්නම් කියන ඒවා නැතුව කරපු කට්ටියට ගැන අවබෝධකින් ඡන්දය දෙන්න කියලා මම ඉල්ලීමක් වේවින්ම ස්තුතියි අද සාකච්ඡාවට සහභාගී වීම පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සමගයි අද සලකුණේ අපි සාකච්ඡා කළේ. නැවතත් ලබන සමුදා රාත්‍රියේ හමුවන බලාපොරොත්තුෙන් සමුගන්නේ. සුබ රාත්‍රියක්.